හොඳයි එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් සුබ දවසක් අද අපි ගිය සතියේ කතා කරපු එකේ මේ පොඩි ප්‍රමාණයක් කියන ඉතුරුලා එකත් කතා කරලා අලුත් එකකට යමු ඔයාලන්ට මේ ෂෙයා කරපු එක පේනවනේ right आयतन मुनविधियाजे आवश्यकता निर्माण आयतन सामजे आवश्यकता निर्माण तो ये आवश्यकता मिनसुंगे पुद्गलांगे संपूर्ण कर आयतन विविध देवल करना तो ये साधक मूल्य आयतन सेवा सपेन आयतन विधेयक सेवा वट संबंध विशेष गुणांग अस्पृश्य भाव भांड अनित्य भांड सपेन आयतन भांड निष्पादने आयतन वलट वट सेवा सपेन आयतन वल සේවාව පිරිනැමීම සුවිශේෂ වෙන්න ඕන. මොකද හේතුව භාණ්ඩයක ගුණාත්මක භාවය ඒ භාණ්ඩය දිහා බැලුවාම අපිට යම්කිසි හැඟීමක් ගන්න පුළුවන්. ඊළඟට භාවිත කරනකොට. නමුත් සේවාවක ගුණාත්මක භාවය ගොඩක් වෙලාවට ඇති වෙන්නේ සේවාව පිරිනැමීමේදී. මේ සේවාවේ තියෙන විශේෂ ලක්ෂණ කීපයක් කතා කරා සේවාව අතින් අල්ලන්න බැහැ අස්පෘශ්‍යයි. ඒකෝට අපිට දකින්න කරන්න බැහැ මොකද්ද කියලා සේවාව. ඒක අපිට දැනෙන දෙයක්. හැඟෙන දෙයක්. फील करने का सेंस करने का एक लभिन्न अट सेवा सपेन अवस्था विधि गणदिन खरुआ सह सेवा सपेन्न सेवालाभ्यास सेवादायक गुणगहन अवस्था एक कौंट्राक्ट विन पुलवांग एक साइबावकाश विन पुलवांग वेलपल के अद फिजिकल भौतिक स्थान एक वगेम डिजिटल अवकाश गेहनती ना विशेष सेवा वेल वेल गेने डिजिटल अवकाश हिताली भावता भौतिक भाण्ड वाले वाणी एक अस्पृश्य भाव वेरियबिलिटी सेवा सपेन आगे स्वभाव सपेन सेवा वारे वो विनस्तर ए आगे मूड का विनस्तानी एवगेम गबड़ा करना व्यायाम सेवा केवल दिन एक किसीम गंगाकम गंग दिपार तरने बैवागे कथा कल दिन गंगे स्वभाव गंग विनस्ते मोति मुहूर्ते पार तरने इलग पार तरने ये गंग निमे तीन विन गंग तीन संपूर्ण अटेपीटे विनाश इवगे तमें सेवा ये पुद्गलागे ये लावे गुडने गल तीन मनोभाव विन तरण कारण अणु लबादन सेवा अर सेवा गबड़ाकरबिलिटी इनसेपरबिलिटी पेरिशबिलिटी अंड मेवगे करुण इंटेंजिबिलिटी अर्थपद अंडे करुण निशा सेवा गुणात्मक भाव विनाशन बहुत इकट्ठा अभी मूल्य आयतन सेवा सफेन आयतन ये गुणात्मक भाव आरक्षा कर अभी सरल कथागर मूल्य आयतन विविध मूल्य निम्याजन मूल्य आयतन आर्थिक परसरे प्रधान कांड दिखाते क्रियात्मक एकत्म मूल्य अंतरमेधिकर अनीत मूल्य सूल्य वेलपल पार्श्व कर्व आर्थिक अरमुद अतिरिक्त अरमुद अरमुद अडू को गलागनेमित अतिरिक्त मिनसुंगे इतरूम सेविंग निशा सेविंग्स प्रधान कंडाय मात्र तीनो गृह वाले सेविंग्स तीनो व्यापार आयतन वाले इतरूम तीनो रजय इतरूम तीनो सह विदेश
ඉතුරුම් තියෙනවා. ඒතර ඒවා අනිපැතර ඔය කාණ්ඩ හතරටම අවශ්‍ය වෙනවා විවිධ ව්‍යාපාර කරන ප්‍රාග්ධනයේ විදිහට. ඒ ප්‍රාග්ධනයේ විදිහට අරමුදල් ගලා යන්නේ මේ ඉතුරුම් තියෙන අයගෙන් එක්ක මුල්‍ය වෙළඳපොළ හරහා එහෙම නැත්නම් මුල්‍ය අතරමැදි කරුකරණය හරහා. ඒතර මුල්‍ය අතරමැදි කරන්නේ අපිට සරලව හඳුනා ගන්න පුළුවන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඍජු අධීක්ෂණයට යටත් වෙන ආයතන උදාහරණ වාණිජ බැංකු විශේෂ බැංකු ඔය NSB ඒ වගේම විශේෂ බැංකු ජංගම ගිණුම් පාත්තගෙන යන්න බෑ මේ බැංකු වලට බැංකුව කියලා භාවිතා කරලා. අනිතව වාණිජ බැංකු පෞද්ගලික වෙන්න පුළුවන් රජයේ වෙන්න පුළුවන් මහජන බැංකුව ලංකා බැංකුව වගේ රජයේ බැංකු වෙන්න පුළුවන් කමර්ෂල් සම්පත් සේලාන් HNB ඒ වගේ පෞද්ගලික බැංකු වෙන්න පුළුවන්. අනිත් ඒවා මුල්‍ය සමාගම් කල්බද සමාගම් ප්‍රාථමික ගණන් කරුවන් ප්‍රයිමරි ඩීලර්ස්ලා කියලා තව කණ්ඩායමක් ඉන්නවා. ඒකුල්ල හරහා තෝ ට්‍රෙෂරි බිල්ස් ට්‍රෙෂරි බොන්ඩ්ස් එහෙම රජ විකුණනවා. රයිට්. ඒතර මේ මුල්‍ය අතරමැදි කරුවන් ඒවා ඍජු අධීක්ෂණයට යටත් වෙනවා. මුල්‍ය ආයතනවල මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනිත් එක මුල්‍ය වෙළඳපොළ ඒක ගොඩාක් පුළුල් පරාසය කොටස් වෙළඳපොළ ණයකර වෙළඳපොළ ඊළඟට කමර්ෂල් පේපර්ස් වාණිජ පත්‍ර වෙළඳපොළ වගේ ගොඩාක් විදියට ව්‍යුත්පන්න වෙළඳපොළ ඒ හැම එකක්ම තියෙන්නේ මුදල් වෙළඳපොළ යටතේ. ඒකට එක්ක මුදල් වෙළඳපොළ හරහා එහෙම නැත්නම් මම මේ ආපහු මතක් කිරීමක් කරන්න ඕනේ මුදල් වෙළඳපොළ හෝ මුල්‍ය අතරමැදිකරණය හරහා අතිරික්ත අරමුදල් අරමුදල් අඩු අංශවලට ගලාගෙන යනවා. එතකොට මේ අරමුදල් අඩු අංශවලට ගලාගෙන යන්න හෝ අතිරික්ත අරමුදල් එකතු කරන්න ඩිපොසිට් මොබිලයිසේෂන් ඒකට මේ මුල්‍ය ආයතන සහ මුදල් මේ මුල්‍ය වෙළඳපොළේ ඉන්න ආයතන විවිධ නිමැවුම් ඉදිරිපත් කරනවා. අපි දැන් සරලව කතා කරේ මුල්‍ය ආයතන මේ මේ මුදල් අර මුදල් අතරමැදිකරණය කරන බැංකු වගේ ආයතන ඉදිරිපත් කරන සාමාන්‍ය නිමැවුම්. ඒවට අපි කියනවා කන්වෙන්ෂනල් ප්‍රොඩක්ට්ස්. ඒවා අනාදිමත් කාලයක ඉඳන් ඉදිරිපත් කරන නිමැවුම්. පළවෙනි එක තමයි තැන්පත්. හරි. ඒ තැන්පත් වර්ග තුනක් ප්‍රධානම විදිහට තියෙනවා. ඩිමාන්ඩ් ඩිපොසිට්, ඉල්ලුම් තැන්පත්, ඊළඟට සේවිස් ඩිපොසිට්, ටයිම් ඩිපොසිට් කියලා. ඒතකොට ඒකේ තියෙන කල්පිරීමේ කාලය අනුව තමයි මේ තැන්පත් වර්ග තුන වර්ග කරලා තියෙන්නේ. ඒතර ඕගොල්ලෝ පැහැදිලිවම දැනගන්න ඕන කල්පිරීමේ කාලය වැදගත් වෙන්නේ මුදල් වලට මිලක් නියම කරන්නේ ඒක කල්පිරීමේ කාලය අනුව. එමෙතන ඒක අපි අනිත් බැංකු වල තැන්පත් කරන කාලය අනුව. හරි. ඒතර කාලය තමයි මුදල් වල මිල නියම කරන සාධකය. ත ඩිමාන්ඩ් ඩිපොසිට් සරල භාෂාවෙන් කියතින් ජංගම ගිණුම් කරන්ට් ඇකවුන්ට්ස් ඒවා බාර ගන්න විශේෂ බැංකු තියෙනවා වාණිජ බැංකු. මුදල් ඒගොල්ලන්ට පොලියක් ගෙවන්නේ නැහැ. ඒතර මුදල් අතරමැදිකරණයේදී අතිරික්ත මුදල් තියන අයට ලැබෙන ප්‍රතිලාභය තමයි පොලිය. මුදල් වෙළඳපළ තුල ක්‍රියාත්මක වෙනකොට ලැබෙන ප්‍රතිලාභය සමහරකට පොලියක් තියෙනත් පුළුවන්. උදාහරණයක් ණයකරණිකුත් කරොත් පොලියක් තියෙනවා. ඒ වගේම කැපිටල් ගේන් එහෙම නැත්නම් එයාගේ යොදවපු මුදල අගය වැඩි වීම. රයිට්. කැපිටල් ගේන් දැන් කොටසක් අද රුපියල් 100ට ගත්තොත් හෙට 150 වුණොත් එහෙනම් අන්නේට රුපියල් 50ක ගේන් එකක් තියෙනවා. ඒතර එයා හෙට වික්කොත් එහෙම රුපියල් 50ක ලාභයක් එයාට දෙනවා. ඒතර කැපිටල් ගේන් එකක් තියෙනවා. සමහර මුල් නිමැවුම් වල ස්වභාවය අනුව කැපිටල් ගේන් එකකුයි පොලියයි දෙකම දෙනවා. උදාහරණ බාණ්ඩාගාර බැඳුම් කර. හරි. ඒතර ඒවයේ කැපිටල් ගේන් එකකුත් පොලියකෝ දෙකම ඉන්න පුළුවන්. මොනවා වුණත් කොහොම වුණත් ඔන්න ඔය මුදල් අතරමැදිකරණය කරන ආයතනවල නිමැවුම් වලට තියෙන බොහෝ විට පොලිය. බොහෝ විට පොලිය. රයිට්. ඊට ඊළඟට ඉතිරි කිරීමේ තැන්පත් කියන්නේ දැන් ඩිමාන්ඩ් ඩිපොසිට් මා ඉදා කිව්වා ඉල්ලුණකට දෙන්න ඕන බැංකුව ගෙවන්න ඕන. ඒකට ඒකට අපිට කීතා ගන්න බෑ දිනයක් කල්පිරෙන. ඊළඟ සේවිංස් කියන්නේ යම්කිසි කාලයක් තියෙනවා. ඉතින් ඊට වඩා එකට යම් පොලියක් තියෙනවා. ඊළඟට කාලින් තැන්පත් ටයිම් ඩිපොසිට් වලට නිශ්චිත කාලයක් තියෙනවා. ඒක කාලය වෙනස් වෙන්නේ නැහැ. එක මාසයයි මාස 3යි මාස 6යි අවුරුද්දයි ඒ විදිහට. ඒතර ඒකට නිශ්චිත පොලියක් එකඟ වෙච්ච පොලියක් අපිට තීරණය කරන්න පුළුවන්. ඉතින් මේ මුල්‍ය ආයතන තම තමන්ගේ මේ මේ මාකටින් ස්ට්‍රැටජිස් අනුව මේවා එක එක විදිහට බ්‍රෑන්ඩ් කරලා මේ මේ පැකේජ් කරලා කස්ටමර්ස්ලට විවිධ නම් වලින් විකුණනවා. ඉතින් ඒක අපිට වැදගත් වෙන්නේ නැහැ. ප්‍රින්සිපල් එක තමයි අපිට වැදගත් වෙන්නේ. අනිත් එක තමයි මේ මේවා ලික්විඩ් ඇසට්ස්. ඒ කියන්නේ ගනුදෙනු කරලා ඕනලාක මුදල් ලබා ගන්න පුළුවන්. දැන් ටයිම් ඩිපොසිට් එක එහෙම ගත්තාම සියුඩෝ ලික්විඩ් කියනවා. එහෙම නැත්නම් අර්ධ ද්‍රවශීල. ඒ කියන්නේ අපිට ටයිම් ඩිපොසිට් එකකින් ගන්න බෑ ඒ වෙලේම මුදල්. අපිට ඕන නම් ඒක ඇපේට තියලා ණයක් විදියට මුදල් ගන්න පුළුවන් 90%ක් විතර. ඒක තමයි ඒක සියුඩෝ ලික්විඩ් කියන්නේ. නමුත් ඉතිරි කිරීම මේ
තැන්පතුවල මුදල් ආපහු ගන්න පුළුවන්. ඉස්සර පොඩි රෙස්ට්‍රික්ෂන්ස් තිබ්බා. දැන් නම් එහෙම නැහැ. හැබැයි ඉල්ලුම් තැන්පතු ඩිමාන්ඩ් ඩිපොසිට් කියන්නේ ඉල්ලු විට ගෙවන්න ඕන. එහෙනම් ඒක තමයි තාම ඉහළම ලික්විඩිටි එකක් තියෙන්නේ. ගනුදෙනු කරුගේ හදිසි අවශ්‍යතාවයකට එක ගන්න පුළුවන්. ඊළඟට ණය ගනුදෙනු කරුවොත් අනිත් වර්ගයේ තමයි ඔන්න දැන් මෙතන ඉඳන් මම අලුතේ විස්තර කරනවා. ගිය සතියේ අපි විස්තර කරා ඔතේ මම දැන් මෙතෙන් කතා කරපු තැනට වෙනකම් හොඳයි. ණය ගනුදෙනු කරුවෝ තමයි ඊළඟ ගනුදෙනු කරුව වර්ගය. අපි අර එදා chart එකකුත් දැන්නනේ මේ පැත්තේ tempat කරුවෝ ඉන්නවා අනිත් පැත්තේ ණය ගනුදෙනු කරුවෝ ඉන්නවා. ඒතරේ ණය ගනුදෙනු කරුවොත් එක්කෝ household ගෘහ ඒකක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාර ආයතන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රජය වෙන්න පුළුවන්. හෝ විවිධ විදේශ පුද්ගලයන් වෙන්න පුළුවන්. ආයතන හෝ පුද්ගලයන්. right? ඒතර ඒගොල්ලන්ට ව්‍යාපාර කරගෙන යන්න ඒගොල්ලන්ගේ ආර්ථික කටයුතු කරගෙන යන්න ඒගොල්ලන්ගේ බිස්නස් කරගෙන යන්න සරලව කියනවා නම් අරමුදල් අවශ්‍යයි. ඒ අරමුදල් ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රාග්ධනය සඳහා ගන්න ණය. right? අනිත් එක මොකද්ද? කාර්ග ප්‍රාග්ධනය සඳහා ගන්න ණය. එදිනෙදා ඔපරේෂන්ස් වලට. right? එදිනෙදා ඔපරේෂන්ස් වලට ඔගොල්ලෝ කවුරුද දන්නවා කාර්ග ප්‍රාග්ධනය විදිහට අපි බැලන්ස් ෂීට් එක හඳුනගන්න පුළුවන්. ණය ගැතියෝ බඩු තුගය ඔය වගේ. ඒකට ණය ගැතියෝ කියන්නේ අපිට මුදල් ලැබෙන්නේ. අපිට මුදල් දෙන්න තියෙනවා. අපිට මුදල් ලැබිලා නැහැ. වඩුතුගය කියන්නේ අපිට විකුණ ගන්න විදියක් නැහැ. ඒක හිර වෙලා තියෙනවා. අන්න ඒ වගේ. එතකොට එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන්න බැරි නිසා ඒක කරගෙන යන්න අවශ්‍ය වෙන අරමුදල් ඔය ආයතන වලින් ගන්න පුළුවන්. ඒතර ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ප්‍රාග්ධනය සඳහා ව්‍යාපාර ආයතන වෙයි. ප්‍රාග්ධනය හෝ කාර්ග ප්‍රාග්ධන අවශ්‍යතාව සඳහා මේ ණය මුදල් ගන්නවා. එතකොට ගෘහේකක ගත්තොත් එහෙම ඒගොල්ලෝ විවිධ අවශ්‍ය ඒ කියන්නේ පාරිභෝගික අවශ්‍යතා වලටත් ඒගොල්ලෝ ගන්නවා. එක්කෝ ළමයින්ගේ අධ්‍යාපන කටයුතු, ගෙදර එදිනදා වියදම්, පාරිභෝගික භාණ්ඩ ගන්න, ඕනම අවශ්‍යතාවයකට ගන්න පුළුවන් ඒවා. ඒතකොට ගෙවල් හදන්න, නිවාස ඒකක හදන්න, ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ඒතකොට ඒ විදිහට ගනුදෙනු කරුවන් වර්ග තියෙනවා. ඒ ගනුදෙනු කරුවන් වර්ග ඊළඟට ගනුදෙනු කරුවන් ඉන්න ශේෂ්ත්‍රය දැන් කෘෂිකර්මාන්තයේ නියැලලා ඉන්නට කෘෂිකාර්මික ණය. ඒතකොට ඒක රජය ප්‍රොමෝට් කරන හින්දා ආර්ථිකය තුළ කෘෂිකර්මික කටයුතු සහ කර්මාන්ත කටයුතු ඒවට ගොඩක් වෙලාවට පහසු සහන පොලී යටතේ ණය ලබා දෙන්න උත්සාහ කරනවා. දැන් ශුද්ධ මූල්‍ය කියන්නේ තව එකක්. අනිත් එක SME කියන තව එකක් නේ. ඔයගලට මම මේ කියන තේරෙනවා නේ. ඒකට ඒව ව්‍යාපාර ආයතන වල ස්වභාවය මේ ව්‍යාපාරයේ ස්වභාවය ඒකේ තියෙන කැපිටල් එකේ ප්‍රමාණය ඒව අනුව මේ ණය වර්ග කරලා තියෙනවා. මොනවා වුණත් ණය කියන්නේ මම එදා බැලන්ස් ෂීට් එකක් පෙන්නුවා බැංකුවේ අරමුදල් පිටතට යාම. ලෑතනේ අරමුදල් පිටතට යෑම. ඒ අරමුදල් ණය විදියට දෙන්නේ තැන්පත් කරුවන්ගේ තැන්පතු මත පදනම් වෙලා. ඒතර අපි ගන්න තැන්පතු 100ක් නම් උපරිම අපිට දෙන්න පුළුවන් 80%ක් තමයි ණය විදියට. නේ? ණය විදියට දෙන්න පුළුවන් 80%. ඒ වගේම මතක තියාගන්න මේ වෙනකොට 5%ක් ඔව් මම හිතන්නේ 5ක් මොකද අඩු කර අපවගේ දවසවල මේ තියෙන ගැටලුත් එක්කලා මහා බැංකුවේ තියෙන සංචිත ප්‍රමාණය ඕනෑම වාණිජ බැංකුවක් මහා බැංකුවේ තමන් ගන්න තැන්පතු වලින් 5%ක් ස්ටැටියුටරි ව්‍යවස්ථාපිත සංචිතවල පවත්වගෙන යන්න ඕනේ. ඒතර අපිට 100%ක්ම ණය දෙන්න මේ ණය දෙන්නත් බෑ. එතන 100 ගාණක් තියෙනවා. ඒ ඉතුරු ප්‍රමාණය 80%ෙන් ඉතුරු ප්‍රමාණය ලික්විඩිටි එක විදිහට එහෙම ද්‍රවශීල වත්කම් විදිහට පවත්වාගෙන යන එකට හේතුව හදිසියවත් තැන්පතු කරුවෙක් ආවොත් එimhe යාට මුදල් ගෙවන්න, යාගේ තැන්පතු ආපසු ගන්න මුදල් තියෙනවා. අර මුදල් තියෙනවා. එහෙම නැති වුණොත් එimhe ඔන්න රට තුල ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ බැංකුවේ තැන්පතු කරුවන්ට ගෙවන්නේ නැහැ. එහෙම වුණාම සීලුම තැන්පතු කරුවෝ ඉනවා. සීලුම තැන්පතු කරුවෝ ආවොත් එimhe මේ ඒගොල්ලන්ගේ තැන්පතු ආපසු ගෙවන්න බෑ බැංකුවට. මොකද ඒගොල්ලෝ 80%ක් ඒවයි ණය දීලා තියෙන. ඒතර ණය කියන එක මතක තියාගන්න අවුරුද්ද අවුරුදු 2-3 ඉඳන් අවුරුදු 15-20 වගේ වෙනකම් ආයෝජනය කරලා තියෙන. දැන් නිවාස ණය ගත්තොත් එහෙම මට අවුරුදු 15ක් නේ. ඒතර අවුරුදු 15කින් තමයි මේ දීපු ණය මුදල නැවත ලැබෙන්නේ. ඒ හොඳට ණය ගෙවාගෙන ගියොත් ඒ නැත්නම් මේ ණයවල තියෙන අවදානමක් ඒ මොන හරි දැන් මේ දවස්වල තිබිච්ච ගැටලු නිසා ආර්ථිකය කඩා වැටෙනවා. ඒතර ණය ගත්ත වැඩ ණය ගෙවා ගන්න බෑ. ඒතර අපි පුළුවන් තරම් මේ අවදානම අවම කරගන්න බැංකුව විචක්ෂණශීලීව කටයුතු කරන්න ඕන. ණය සඳහන පොලිසා වෙනත් ගාස්තු ගනුදෙනුකරුගේ පිරිවැය.
බැවින් ඔවුන් නිරතවන ව්‍යාපාරයේ ලාභ තීරුව සඳහාද එය ප්‍රමාණාත්මකව බලපෑ. දැන් අපි බැංකුවල පොලිය අනුපාතය ඉහළ ගියොත් එහෙම අරය ලාභයක් හොයාගන්න නම් වහන්න විකුණන්න ඕන ඒ පොලියටත් වඩා තව කීයක් හරි එකතු කරලා. මොකද නැත්නම් එයාට ලාභයක් ඉතුරු වෙන්නේ නැහැ. දැන් බැංකුවේ පොලිය ගිහුවෙන් පස්සේ එයාට ඉතුරු වෙන්නේ නැහැ. රයිට්. ඒ නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න බැංකුවල ණය පොලිය කියන්නේ ඉතාම තීරණාත්මක සාධකයක් උද්දමනය සඳහා. උද්දමනය සඳහා. එනිසා තමයි පුළුවන් තරම් දැන් ඉස්සර මහ බැංකුව ඍජුව මැදියත් උනට දැන් මහ බැංකුව ඍජුව මැදියත් ඉන්නේ විවිධ විවිධ ක්‍රියාමාර්ග හරහා තමයි මහ බැංකුව මේ ඔය පොලිය අනුපාත පාලනය කරන. දැන් උදාහරණයක් විදිහට සංචිත අනුපාත අඩු කරගුවමං ද්‍රවශීල වත්කම් වැඩි වෙනවා බැංකුවල. ඒතකොට ද්‍රවශීල වත්කම් වැඩි වුනම බැංකුව තැන්පතු සඳහා එච්චර දිරිමත් කරන්නේ නැහැ. තැන්පතු සඳහා දිරිමත් කරන්නේ නැති වුනම තැන්පතු වල පොලිය අනුපාත අඩු වෙනවා. තැන්පතු වල පොලිය අනුපාත අඩු වෙනකොට ඔන්න ඊට සාපේක්ෂව ණය පොලිය අනුපාත අඩු වෙන්න ඕන. ඒක තමයි මෙකැනිසම් එක. රයිට්. ඒක තමයි මෙකැනිසම් එක. දැන් ණය පොලිය අනුපාත වැඩි වුණොත් එහෙම භාණ්ඩවල මිල ඉහළ යනවා. භාණ්ඩවල මිල ඉහළ යනවා කියන්නේ නැවත උද්දමනය වැඩි වෙනවා. ඒ උද්දමනය වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම පොලිය අනුපාත ඉහළ යෑමේ ප්‍රවණතාවයක් තියෙනවා. පැහැදිලිද? හරි. ඊළඟ මම මේ ණය නිමෙවුම් ගැන පස්සේ ටියුට් එකකින් ගොඩක් විස්තර කරනවා. ඒ නිසා දැනට මේ තනදෙන කරුවන් වර්ග ගැන පොඩි හැඳින්වීමක් තමයි මෙතන තියෙන්නේ. ඊළඟ මෙතන තියෙනවා ආයෝජකයන්. අනිත් කණ්ඩායම තමයි ඉන්වෙස්ටර්ස්ලා. ඒතකොට මේ ආයෝජකයෝ කියන්නේ ඉහළ අවදානමක් දරන්න කැමති, ඒ වගේම ඉහළ ප්‍රතිලාභයක් ලබන්න කැමති පුද්ගලයෝ. දැන් ඔයගොල්ලන්ට මෙතන පේනවා graph එකක් ප්‍රස්ථාරයක් ඇඳලා තිනවා. ඒතකොට මේ ප්‍රස්ථාරයේ x අක්ෂයේ තියෙන්නේ අවදානම, y අක්ෂයේ තියෙන්නේ ප්‍රතිලාභ. පේනවනේ? පැහැදිලි නේද? පේනව නේද? y-අක්ෂයේ තියෙන්නේ ප්‍රතිලාභ ලැබෙන. දැන් මෙතන තියෙන්නේ අවදානම බිඳුව වෙච්ච, අවදානම 0 වෙච්ච මුල්‍ය නිමැවුම විදිහට අපි ගන්නෙ රජයේ සුරැකුම්පත්. ට්‍රෙෂරි බිල්ස්, ට්‍රෙෂරි බොන්ඩ්ස් වගේ ඒවා. ඇයි හේතුව? ඕනම ආයතනයක් කඩන් වැටුණට රජයක් කඩන් වැටෙන්න බෑ. මේ ශ්‍රී ලංකා රජය තියෙනවා මොනවා වුණත්. ඒ නිසා අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා රජයට බැනීමක් තියෙනවා ට්‍රෙෂරි බිල්ස් වලට සහ ට්‍රෙෂරි බොන්ඩ්ස් වලට ගෙවන්න. ඒ නිසා ඒකේ අවදානම බිඳුවයි කියලා අපි ගන්නෙ. එතනින් එහා පැත්තට ගිය ඌනෑම බැංකුවක්, ඌනෑම මුල්‍ය ආයතනයක් හෝ වෙනත් ආයතන අඩා වැටෙන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ දන්නවා මේ දවස්වල ද ෆිනෑන්ස් සමාගමේ ප්‍රශ්නයන් නිසා ඒකේ තැන්පතු කරුවන්ට ගෙවීමක් කරනවා. ඒතකොට දැන් තැන්පතු කරුව අපේක්ෂා කරේ 10%ට 15%ක පොලියක්. ඊළඟට තමන්ගේ සීලුම තැන්පතු ආපසු ගන්න. දැන් මොකද ඒගොල්ලන්ට ලැබෙන්නේ? රුපියල් 106ක් වෙනකම් කොච්චර තැන්පත් කරලා 106ක් වෙනකම් අන්න අර ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කරන ඩිපොසිට් ඉන්ෂුරන්ස් ස්කීම් එක හරහා ලැබෙන ප්‍රමාණය විතරයි. අවදානමක් අරගෙන මේ මුල්‍ය ආයතන වල දැම්මට ඉහළ ප්‍රතිලාභයක් ලැබෙන්න ඉතර විවිධ ගැටලු නිසා ගැටලුවක් ආවේ ඒකට නේ. අවදානම ඉහළයි. සර් මේ අවදානම වැඩි වෙනකොට දැන් මෙතන රජයේ සුරකම්පත් කියන්නේ රජය, ඊළඟට සමහරට වාණිජ බැංකු වෙන්න පුළුවන්. මොකද වාණිජ බැංකු සාපේක්ෂව ඊට වඩා හොඳ රෙගුලේෂන් එකක් යටතේ ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකා මහා බැංකුව රෙගුලේට් වෙනවා. ඒගොල්ලන්ගේ පළ පුරුද්දත් එක්කලා ඒගොල්ලෝ රෙගුලේට් වෙනවා නේ. ඒතර ඒ කට්ටියට ගොඩක් ගැටලු ඇතිවීම ප්‍රවණතාවේ අඩුයි නේ. හැයි කියන්න බෑ. ප්‍රවණතාවේ අඩුයි. ඔත් එන්නේ කුඩා මුල්‍ය සමාගම් ඒවා මේවා මේ දකුණු පැත්තට යන්නේ ඒ වෙන්නේ. හරි. ඒතර අපි ගත්තොත් නිමැවුමක් විදියට මේ 0 එකට එහා පැත්තේ තියෙන්න පුළුවන් ලියාපදිංචි වාණිජ බැංකුවල තැන්පතු. ඒතර ඒ තැන්පතු වල ඉතිරි කිරීමට වඩා පොලිය වැඩි දකුණු පැත්තට යන්න උන ස්ථිර තැන්පත්. ඒ වගේ ගියාම අනිත් පැත්තෙන් කෙරවලෙම තියෙන්න පුළුවන් අපේ ඩෙරිවටිව් ව්‍යුත්පන්න උපකරණ. මොකද ඒකේ අවදානම ඉතාම ඉහළයි. හරි. කොටස්. කොටස් වලින්ද පොලිය අවදානම ඉහළයි. ණය කරවල අවදානම කොටස් වල අවදානමට වඩා අඩුයි. ඒතකොට ඒක තියෙන්න උන මේ බිංදුව x අක්ෂයේ බිංදුව පැත්තට කිට්ටු වෙනවා. හරිද? මම ඔක්ක right. අවදානම වැඩි වෙන අපේක්ෂා කරන ප්‍රතිලාභය වැඩි වෙන වැඩි අපේක්ෂා කරන වැඩි ප්‍රතිලාභය. ඒකට හේතුව යම් අවදානමක් වෙලා යම් කොටසක් මේ තමන්ගේ ආයෝජනේ නැති වුණත්
අර වේලාසනින් වැඩි අපේ වැඩි ප්‍රතිලාභයක් අරගෙන අරක කව කරගන්න පුළුවන්. ඒත් මේගොල්ලෝ ගොඩක් ස්පෙකියුලේට් කරනවා වෙළඳ පොළවල් වලට හැසිරීම බලනවා. එතකොට එක වෙළඳ පොළකින් තව වෙළඳ පොළකට මාරු වෙන මේ සාමාන්‍ය ඔය ගමේ කොට ඉන්න තැන්පතුවක් කරලා ඒක ඊට පස්සේ ඒකෙන් පොලි අරගෙන එහෙම ජීවත් වෙනවා වගේ නෙමෙයි. ඒගොල්ලන්ට තියෙනවා මනි මාකට් ප්‍රොඩක්ට්ස් ඉනවා, කැපිටල් මාකට් ප්‍රොඩක්ට්ස් ඉනවා, ඩෙරිවේටිව් ප්‍රොඩක්ට්ස් ඉනවා. මූලිකවම නිමැවුම් වර්ග තුනක් තියෙනවා ඒ වගේ ආයෝජකයන්ට. මුදල් වෙළඳ පොළ තුල තුනවා මේ තියෙන සහතිකවත් වාණිජ පත්‍ර විනිමය බිල්පත් රීපර්චස් ඇග්‍රීමන්ට්. ප්‍රාග්ධන වෙළඳ පොළ තියෙනවා මේ බැඳුම් කර ණය කර සමාගම් කරස් මේ පැහැදිලි ඒගොල්ලන්ට. ඊළඟ ව්‍යුත්පන්න වෙළඳ පොළ තියෙනවා ඔප්ෂන් සෝප් අපි එක මෙන්න මෙතන T අකුරක් දා ගන්න ඕන හොඳයි. මෙන්න මෙතන මේ D අකුරක් අඩුයි. ඒකද මෙතන හදන්න බෑ. ව්‍යුත්පන්න කියන්නේ මෙතන ඩෙරිවේටිව් DERAVI ඩෙරිවේටිව් TADERI ඩෙරි VATIVE right ඉස්සරහට අපි කතා කරනවා. මෙම ගනුදෙනුකරුවන් අවධානම අවම කරගන්න ඒගොල්ලෝ කොහොමද කරන්නේ පෝට්ෆෝලියෝස් ගොඩක දැන් තැන්පතු වල විතරක් නෙමෙයි ව්‍යුත්පන්න විතරක් නෙමෙයි කොටස් රජයේ බිල්පත් ඒ වගේ එක එක තැන් වල ආයෝජනය කරනවා. එතකොට ඒවයි අවධානම අවම නිසා මේ වෙනස් නිසා ඒගොල්ලන්ට පුළුවන් වෙනවා මේ අවධානම එකකින් ආවොත් ලොකු එකක් අනිත් එකකින් මැනේජ් කරන්න. ඉතින් අපි ඒකට කියනවා පෝට්ෆෝලියෝ මැනේජ්මන්ට් කියලා. right එහෙම කර කර එහෙම කරන්න නම් එයා හොඳට වෙළඳපොළ ගැන අවධානයෙන් ඉන්න ඕන. එහෙම නැත්නම් එයා අද බලලා ඉවරලා තව අවුරුද්දකින් විතර බැලුවොත් එහෙම වෙළඳපොළ සම්පූර්ණ වෙනස් වෙනවා. තමන්ගේ ආයෝජන අවධානමට ලක් වෙලා තියෙන්නත් පුළුවන්. ඒක නැති වෙලා තියෙන්නත් පුළුවන්. ඒක ඊළඟ ගණනක මේවා අපි ඉස්සරහට තව මේ විස්තර කරනවා. ඒ හින්දා ගැටලුවක් කරගන්න එපා. වෙනත් සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවෝ මේවා විල සේවාවන් විතරයි. එතකොට මේකෙදී තැන්පතු ගිරුමත් තිබීමට අවශ්‍යම නැහැ මුල්‍ය ආයතන වල බැංකු වල. හරි. දැන් මේ තියෙන්නේ ගොඩක් දේවල් තියෙනවානේ. ක්‍රියාකාර මේ සුරක්ෂිතාගාර, මුල්‍ය උපදේශන, payment services, ඊළඟට ණයවර ලිපි, right? රක්ෂණ සේවා, එතකොට utility bills ගෙවන ඒවා, ඒ වගේ දේවල්. මේ ටික කියවා ගන්න. එතකොට බැංකු මුල්‍ය ආයතන ආර්ථිකයේ ප්‍රධාන අංගයක් වන මුල්‍ය ප්‍රතිපත්ති යහපත් ආකාරයට පවත්වා ගැනීම සඳහා මහා බැංකුට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. මහා බැංකු මුල්‍ය ප්‍රතිපත්ති හඳුන්වා දී නියාමනය කරන අතර බැංකු සහ මුල්‍ය ආයතන තුලින් තමයි. එතකොට බැංකු සහ මුල්‍ය ආයතන තුලින් තමයි මේ මුල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ. ඒකෙන් මේ කියන සාර්ව ආර්ථික දර්ශක උද්දමනය පොලි අනුපාත ඊළඟට විදේශ විනිමය එමෙත රටේ රුපියලේ අගය වගේ දේවල් ඒවා සාර්ව ආර්ථික සාධක දර්ශක යහපත් ඉදිරියට අත්පත් කරගන්න දිර්ගන්නනවා. right ඒ නිසා රටේ sustainable development එක කරනවා. ඒකට ඔයගොල්ලන්ට මේ ටික පැහැදිලි. දැන් මේ මූලික කනදුන කරුවන් වර්ග තුන. දැන් අපි ඊළඟට බලමු මේ කනදුන කරුවන්ට පිරිනමන නමන මුල්‍ය නිමැවුම් මොනවද කියලා. right දැන් අපි ගනුදෙනුකරුවන් වර්ග හඳුනගත්තා. ගනුදෙනුකරුවන්ට පිරිනමන මුල්‍ය නිමැවුම් වර්ග මොනවද? මුල්‍ය ආයතන එක නැත්නම් මුල්‍ය අතරමැදි කරුවන් සහ මුල්‍ය වෙළඳපොළ තුල. right තර මේ මුල්‍ය නිමැවුම් විවිධ මුල්‍ය වෙළඳපොළවල් වල තමයි විවිධ මුල්‍ය වෙළඳපොළවල් වල තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි කතා කරා බැංකු වල සාමාන්‍ය ඉතිරි කිරීම් ගිනුම් ජංගම ගිනුම් ඊට අමතරව තියෙන නිමැවුම් විවිධ මුල්‍ය නිමැවුම් මුල්‍ය වෙළඳපොළවල් වල ක්‍රියාත්මක වෙනවා. අපිට ලංකාවේ හඳුනා ගන්න පුළුවන් විවිධ මුල්‍ය වෙළඳපොළවල් තියෙනවා. ඒකේ සහභාගී වෙන පාර්ශ්ව සහ ඒගොල්ලෝ අතර හුවමාරු වෙන මුල්‍ය නිමැවුම් අනුව. දැන් උදාහරණයක් එකක් තමයි අන්තර්බැංකු ඒක්ෂණ වෙළඳපොළ ඉන්ටර් බැංක් call money market interbank call money call 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 money market antarbanku ekshana velandapula me meka wacana ma denawa antarbanku banku athara vitarai eka meka
සාමාන්‍ය ගණදෙනු කරුවන්ට විවෘත එකක් නෙමෙයි. ඒතර මේක පාවිච්චි කරන්නේ ඒගොල්ලෝ තමන්ගේ අර ද්‍රවශීලතාවයේ හිඟයක් තිබුණොත් බැරි වෙලාවත් දවස අවසානයේදී අන්න බැංකුවක් තව බැංකුවකට අර මුදල් ණයට දෙනවා ද්‍රවශීලතාවය අව 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 මේ මේ ද්‍රවශීලතාව අඩුකම නැති කරගන්න. දැන් අපිට එක බැංකුවක ද්‍රවශීල වත්තම් ප්‍රමාණය 120ක් නැහැ. තව බැංකුවක වැඩියෙන් තියෙනවා විවිධ හේතු නිසා. ඒතකොට ඒගොල්ලෝ අරගොල්ලන්ට ණය දෙනවා. ඒතර මේක සාමාන්‍ය වෙළඳපොලේ තියෙන එකක් නෙමෙයි බැංකු බැංකු අතර තියෙන. ඒතර ඒකට සාපේක්ෂව බොහෝ විට මේක එක් දිනයි. ඒගොල්ලන්ට ඒතර ඒට අදාළ ටිකක් වැඩිපුර පොලියක් ආය වෙනවා. ඊළඟට ශ්‍රී ලංකා මහා බැංකුවේ නිත්‍ය tempat ණය Standing deposit facility, standing lending facility කියලා තියෙනවා. ඔගොල්ලෝ අහලා ඇති මේක සමහරලාට කියනවනේ. දැන් මහ බැංකුවේ තැන්පතු නිත්‍ය තැන්පතු අනුපාතය මෙච්චරයි, නිත්‍ය ණය අනුපාතය මෙච්චරයි කියලා. ඒතර මේකත් තියෙන්නේ වාණිජ බැංකුවල ද්‍රවශීලතාවය. දැන් අනිත් දේවල් වලින් මේ කියන්නේ ඒක්ෂණ වෙළඳපොළට යන්නත් බෑ. එතනත් ගැටලුවක් තියෙනවා. ඊළඟට තමන් ගාව තියෙන ට්‍රෙෂරි බිල්ස් බොන්ඩ්ස් ඕනම් ඒ ස්ටොක් එක ඩිස්කවුන්ට් කරලා ගන්න පුළුවන්, ප්‍රීපර්චේස් කරලා ගන්න පුළුවන්, විවිධ ක්‍රම තියෙනවා. ඒ මොනවාක්වත් බැරි වුණාම අවසාන ණය දෙන්නා තමයි මුල්ය පද්ධතියේ වාණිජ බැංකුවලට, එහෙම නැත්නම් yes වාණිජ බැංකුවලට ශ්‍රී ලංකා මහ බැංකුව. ඒතර ඒ නිත්‍ය තැන්පතු පහසුකම සහ නිත්‍ය ණය පහසු. නිත්‍ය තැන්පතු කියන්නේ වාණිජ බැංකුවක වැඩිපුර තැන්පතු තියෙනවා නම් ලික්විඩිටි එක වැඩි නම් කරන්න කිසිම දෙයක් නැත්නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කරන්න පුළුවන්. ඒකට යම් පොලි අනුපාතයක් 6%කට ආසන්න පොලි අනුපාතයක් ලැබෙනවා. ඒ වගේම තමයි ද්‍රවශීලතාවයේ ගැටලුවක් තිබුණොත් අර ඒක්ෂණ වෙළඳපොළේ යට මෙයට යන්නේ බැරි නම් හැකියාවක් නැත්නම් ඒ අවශ්‍යතා සම්පූර්ණ කරන්න බැරි නම් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අවසාන ණය දෙන්නා විදිහට ගන්න පුළුවන් ණය පහසුකම්. ඒතර ඔය දෙක තමයි බැංකුවල ඔය දැන් නිත්‍ය ණය පහසුකමට වැඩි පොලියක් ශ්‍රී ලංකා මහ බැංකුව අය කරනවා. නිත්‍ය තැන්පත් පහසුකමට අඩු පොලියක් අය කරනවා. ඒතකොට මේ දෙක අතරමැදි තමයි ඔය බැංකුවල ඩිමැවුම් වල පොලි තීරණය වෙන්නේ. රයිට්. රජයේ සුරකම්පත් සඳහන ප්‍රාථමික වෙළඳපොළ. ඒතකොට මේකත් සාමාන්‍ය ගණුදෙනු කරවන්න විවෘත කරන්න නෙමෙයි. මේ මම ඉස්සෙල්ලා කිව්වා මුල ආයතන වර්ගයක් තියෙනවා ප්‍රාථමික ගණුම් කරුවන් කියලා. ප්‍රයිමරි ඩීලර්ස්. ඒතර ඒ ප්‍රයිමරි ඩීලර් ආයතන වලින් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වන ට්‍රෙෂරි බිල්ස් සහ ට්‍රෙෂරි බොන්ඩ්ස් වෙන්දේසි වලදී ඒ මහ බැංකුවෙන් මේවා මිලදී ගන්නවා. ඊට පස්සේ මේ මහ බැංකුවෙන් මිලදී ගත් ඒවා ද්විතීයික වෙළඳපොළේ තමයි සාමාන්‍ය ගණුදෙනු කරවන්නට ගන්න පුළුවන්. ඒතර මේ අවස්ථා තුනේදීම සම්බන්ධ වෙන්නේ මුල්‍ය ආයතන විතරයි, සාමාන්‍ය ගණුදෙනු කරු නෙමෙයි. මේ තියෙන සාමාන්‍ය ගණදුන කරුවන් හරහට ක්‍රියාත්මක වෙන මුදල් වෙළඳපොළ. දේශීය විදේශීය මුදල් වෙළඳපොළ. ඒතකොට ඒක තුළ ණය විදියට, තැන්පතු විදියට භාවිතා කරන්න පුළුවන්. ඒතර රජයේ සුරකම්පත් සඳහා වන ද්විතීයික වෙළඳපොළ. රයිට්. අපි අනෙක් කොට බලමු. දැන් කාට හරි ඕගලන්ට ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේක පල්ලෙහාත් අපි විස්තර කරලා තියෙනවා. ට්‍රෙෂරි බිල් එකක් හෝ ට්‍රෙෂරි බොන්ඩ් එකක් මෙන්න මේ ද්විතීයික වෙළඳපොළේ එක්ක වාණිජ බැංකුවකින් එහෙම නැත්නම් වාණිජ බැංකුවට අමතරව ප්‍රාථමික ගණුම් කරුවන් සංඛ්‍යාව රටේ ඉන්නවා. ඒක වරින් වර ප්‍රසිද්ධ කරනවා. රයිට්. ඒ ප්‍රාථමික ගණුම් කරුවන්ගෙන් අපිට පුළුවන් ට්‍රෙෂරි බිල් එකක් හෝ ට්‍රෙෂරි බොන්ඩ් එකක් මිලදී ගන්න. ඒතර ඒක ද්විතීයික වෙළඳපොළ. රයිට්. ඒතර ප්‍රාථමික අලෙවිකරු එදිනෙදා පවතින මිල ගණන් සංසන්දනය කළා තමන්ට ලාභයක් වෙන විදිහට තමයි මේ සාමාන්‍ය ගණුදෙනු කරුවන්ට මේක විකුණන්නේ. ඒතර ඒකට බොන්ඩ් එකකට නම් මේ බලපෑත් වෙනවා yield rate එක, ට්‍රෙෂරි බිල් එකට discount rate එක බලපෑත් වෙනවා. ඒ අනුව තමයි ද්විතීයික වෙළඳපොළ තුල මේක. මොකද ද්විතීයික වෙළඳපොළ තුල පාඩුවක් ගන්න බෑ මේ මුල්‍ය ආයතනට. ඒගොල්ලෝ යම්කිසි ලාභයක් තියා ගන්න. ඒතර සාමාන්‍යයෙන් ගණුදෙනු කරුට ඉතුරුන් තැන්පතුවකට ආසන්න වූ ඊට වඩා වැඩි ප්‍රමාණයක ඒ කාලය අනුව දැන් බොන්ඩ් එක දැම්මත් බොන්ඩ් එක අවුරුදු දෙකකට යහපැති අවුරුදු 30ක් වගේ යනකම් යනවා. ඒතර එයාට සෑහෙන ප්‍රමාණයක ප්‍රතිලාභයක් අපි ඒක ඩිස්කවුන්ට් කරොත් එහෙම ලැබෙන රිටර්න් මාස 6න් 6ට
කූපන් පොලියක් හම්බ වෙනවා ඊළඟට කාලය අවසානයේදී ඒක ෆේස් වැලියු එක රයිට් රුපියල් 100 නම් රුපියල් 100 ලැබෙනවා ඒතකොට ඒවා අද කාලේට ඩිස්කවුන්ට් කරොත් ප්‍රසන්ට් වැලියු එකට ඩිස්කවුන්ට් කරොත් එයාට ලැබෙන ප්‍රමාණය ගැන හිතා ගන්න පුළුවන් ඒතකොට ඒක ලාභද පාඩුද කියලා එයා බලනවා සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක දැම්මාම ද ලැබෙන්නේ මේකද කියලා ඒතකොට අනිත් පැත්තේ ආරක්ෂාව ඔකේ 0 රිස්ක් එකක් තියෙනවා එවැනි තක්සේරුවක් කිරීම තුලින් මේ මුල්‍ය ගණතන කරුවන්ට ඒවැයේ ආයෝජනය කරන්න පුළුවන් ඊළඟට රීපර්චස් රිවර්ස් රීපර්චස් කියලා බලන්න දැන් මේකට සාමාන්‍ය ගණතන කරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන් මෙතනදී කරන්නේ පල්ලෑදී අපි විස්තර කරනවා රජයේ සුරකුම්පත් විකිණීමේ අදහසින් නැවත මිල දී ගැනීම හෝ නැවත මිල දී ගැනීම අදහසින් විකිණීම දැන් බැංකුවක් සහ ගණතන කරුවෙක් අතර දැන් බැංකුවක තියෙනවා රජයේ සුරකුම්පත් ප්‍රයායේ රජයේ සුරකුම්පත් ටික විකුණනවා ගණතන කරුවෙක්ට නිශ්චිත කාලයකට ආපහු ඒක මිලදී ගන්නවා කියලා. ඒතොර ඒකට යම් පොලියක් ගෙවනවා. යම් පොලියක් ගෙවනවා. ඒ පොලියේ අනුපාතය තීරණය වෙනවා කාලය, ඒ වගේ දේවල් අනුව. ඒතර දැන් ට්‍රෙෂරි බිල්ස් හෝ බොන්ඩ්ස් ගණතන කරුවෙක්ට නැවත මිලදී ගැනීමේ අදහසින් ලබා දෙන එක ප්‍රති මිලදී ගැනීම ඒක රීපර්චස් වෙනවා. එතකොට ගණුදෙකරු මේ ප්‍රෙෂර් බිල්ස් ඔෆ් බොන්ඩ්ස් ගන්නෙ නැවත විකිණීමේ අදහසින් රයිට් ඒක ඒ කාලය අවසානයේදී නැවත අර මුල්‍ය ආයතනය මිලදී ගන්නවා. එතකොට ගණුදෙකරුට ඒක රිවර්ස් රීපර්චස්. ඊළඟට තියෙනම් ප්‍රාග්ධන වෙළඳපොළ රයිට් වාණිජ පත්‍ර ණයකර කොටස් ඊළඟට ව්‍යුත්පන්න වෙළඳපොළ. එතකොට මේ දේ වෙළඳපොළ වල කියන නිමැවුම් සම්බන්ධයෙන් අපි පල්ලෙහාටදී කතා කරනවා. මුල්‍ය වෙළඳපොළ මේ විදිහටත් අපිට වර්ග කරන්න පුළුවන් සංවිධිත අසංවිධිත දැන් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රජය අපේක්ෂා කරන්නේ මුල්‍ය කටයුතු සංවිධිත වෙළඳපොළේ ෆෝමල් මාකට් එකක් තියෙන්න ඕන කියලා. හරි. ඒතර ඒකෙදි 85ක් 90ක් ඕ 100ක් ඒ තත්ත්වයට පත් වෙන එක තමයි රටක වාසිදායක වෙන්නේ හේතුව ගණුදෙනු කරුවන්ගේ ආරක්ෂාව සහ ආර්ථිකයේ විවිධ ගැටලු ඇතිවීම අලප ගන්න පුළුවන්. දැන් ඕගලන්ට මතක ඇති අර ලියාපදිස් නොවෙච්ච ඔය සමහර ආයතන ගණුදෙනු කරුවන්ගේ තැන්පත් අරගෙන නේ නම් විදිය සඳහන් කරන්න අවශ්‍ය නැහැ අරගෙන ඒගොල්ලෝ ඊට පස්සේ අතුරු දාන වෙනවා. ඒකට තැන්පත් කරවෝ ගැටලුවකට පත් වෙනවා. ඒතර ඒවා මේ තින් මුදල් ණයට දෙන්නන් ඔය ගම්මල උකස් කරුවන් සීට්ටු කරුවන් ඔය වාහන තියාගෙන ඉඩකඩම් තියාගෙන උකස් කරන අය ඉන්නවනේ පොලිකාරයෝ කියලා සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ ඒවා. ඒවා නියාමනය කිරීමක් වෙන්නේ නැහැ. හරි. ඒවා නියාමනය කිරීමක් වෙන්නේ නැහැ. එතකොට ගොඩක් වෙලාවට දැන් අපි ෆයිනෑන්ෂියල් ඉන්ක්ලූෂන් කියලා වචනයක් ඉස්සරහට කතා කරනවා. එතකොට ෆයිනෑන්ෂියල් ඉන්ක්ලූෂන් එකේදී බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ අසංවිධිත මුදල් වෙළඳපොළ තුල ක්‍රියාත්මක වන සාමාන්‍ය ගනුදෙනුකරුවන් සාමාන්‍ය පුරවැසියන් බැංකු සහ ඒ මුල්‍ය පද්ධතිය තුළ එහෙම නැත්නම් සංවිධිත මුදල් වෙළඳපොළට මුල්‍ය පද්ධතිය තුළට ඇතුළත් කරගෙන මේක ලෝක බැංකුවේ ප්‍රොජෙක්ට් එකක් අඩුම ගානේ ඒගොල්ලෝ බැංකුවක ගිණුමක් සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් හෝ විවෘත කරවා ගැනීම. ඉතින් එතනින් එහාට බැංකුවලින් මුදල් ණයට ගැනීම, බැංකු සමග ගනුදෙනු කිරීම, ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. රයිට්? ඒක අපි පස්සේදි කතා කරනවා ෆයිනෑන්ෂියල් ඉන්ක්ලූෂන් කියලා. මුල්‍ය අන්තර්ග්‍රහණය. දැන් මේ සංවිධිත වෙළඳපොළ විදේශ විනිමය දේශීය කියලා කඩන්න පුළුවන් භාවිත කරන මුදල් අනුව මේ විදිහට ඕගලන්ට පේනවානේ. භාණ්ඩාගාර බිල්පත්. බලන්න ඒකේ තියෙන ලක්ෂණ ටික බලාගන්න. ත්‍රේක ඉතාම සුරක්ෂිත ආයෝජන මාර්ගය මම ඉස්සෙල්ලා කියවාගේ අවධානම බිඳුවයි. භාණ්ඩාගාර බිල්පතක්
අවුරුද්දකට අඩු කාලයකදී තමයි කල් පිරෙන්නේ. ඒතර ඒකේ උපරිම කල් පිරීමේ කාලය අවුරුද්ද. ඒතර ඒක ආකාර තුනකට දින 91 182 කියන්නේ මාස 3 මාස 6 සහ අවුරුද්ද ඉදිරියට නිකුත් කරනවා. අනිත් එකට බණ්ඩාර බිල්පතක ඩිස්කවුන්ට් වැලියු එකකට. ඒ කියන්නේ අපි රුපියල් 100 නම් කල් පිරෙන අගය 100කට අඩු මිලකට තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඒතර ඒ 100කට අඩු කියන මිල හරි ඒතර ප්�raathamika ගණුම් කරුවේ එයා 90කට ගත්තොත් අපිට සමානට ඒක 92කට වගේ දෙනවා 93කට දෙන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රමාණය එදිනදා පවතින ඔලි අනුපාත වැනි කරුණු මත පදනම් වෙනවා. හරි. දැන් මේ තියෙන්නේ මේකේ තියෙන නීතිමය පසුබිම කොහොමද මේ භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධයෙන් නීතිමය පසුබිම ආවේ. දැන් භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළඳපොලේ විකිණීම සඳහා සතිපතා වෙන්දේසි 86 ආරම්භ වුණා. මේනිසා පළදායිතා අනුපාත සෑහෙන දුරකට වෙළඳපොළ තුලින් තීරණය වීමෙන් ආයෝජන මාධ්‍යයක් වශයෙන් භාණ්ඩාගාර බිල්පත් ඉතා ආකර්ෂණීය තත්ත්වයක් ලබා ගන්නවා. මේ භාණ්ඩාගාර බිල්පතක තියෙන පළදායිතා අනුපාත එහෙම නැත්නම් yield rate මේ අනුව තමයි ගණන් කරුවන් තීරණය කරන්නේ ඒක මිලදී ගන්නවද නැද්ද කියලා. දැන් මේ දවස්වල ඔයගලන්ට බලන්න පුළුවන් සතියෙන් සතිය මේ මොනවාද ඔක්ෂණ එකක් තිබ්බොත් පෙන්දේසියක් තිබ්බොත් ඉට ඉස්සෙල්ලා පල කරන අනුපාතය. සංගය මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් මුල්‍ය දර්ශක පල කරන පුවත්පත් තියෙනවා. හරි ඒ පුවත්පත්වල එදිනෙදා මේ භාණ්ඩාගාර බිල්පත්වල yield rate එක bonds වල yield rate එක ඊළඟට කොටස් මිල ඒ වගේ දේවල් විදේශ විනිමයගේ පල කරන බැලුවොත් එහෙම පත්‍රවල ඒ අගයන් ඕගලන්ට හොයා ගන්න ඕන. ඒක සුරක්ෂිතභාවය ඊළඟට ඒ ලැබෙන පොලි අනුපාතය මතන් පළදායිතා අනුපාතය හරි ඒ වගේ දේවල් මත පදනම් වෙලා ගණදුන කරුවන්ට පුළුවන් එක්කෝ භාණ්ඩාගාර බිල්පත්වල භාණ්ඩාගාර බැඳුම් කරවල ආයෝජනය කරන්න. එහෙම නැත්නම් වෙනත් මුල් වෙනිමයන් වල ආයෝජනය කරන්න ඕන. ඒතර මේ භාණ්ඩාගාර බිල්පත්වල ස්වභාවය. ද්විතීක වෙළඳපොළ කරගෙන ඇති කිරීමේ අරමුණේ 92 ප්‍රාථමික වෙළඳපොළේ කටයුතු කිරීමේ බලය මේතින් බලයලත් ප්‍රාථමික වෙළඳුම්ට. ඒකට ප්‍රයිමරි ඩීලර්ස්ලා හරහා තමයි 92 ඉඳන් මේක ක්‍රියාත්මක. ඊළඟට භාණ්ඩාගාර බැඳුම් කරන. මේක දිගු කාලීන ආයෝජනය. right? ගොඩක් වෙලාවට අවුරුදු 2 ඉඳන් අවුරුදු 30 වගේ වෙනකම් කාලෙකදී කල් පිරින ඒවා right? මේක නිකුත් කරන්නේ මෙන්න මේ කියන නීතිය යටතේ ලංකා සිකුවේකේ තමයි. දැන් මේවා ලේඛන රහිත ආකාරයට බිල් ඉස්සර මේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර print කරලා ඒ අදාළ ගණදුන කරුවගේ අතේ මේක තියෙනවා. මොකද ඒ වත්කම අතේ දැරීම චෙක් පතක් ගත්තොත් චෙක් පත වත්කමක් නේ. මම යම්කිසි ගඩගෙනුවකට චෙක් පතක් අතේ ගත්තොත් එීම ඒක මගේ ඇසට් එක ලික්විඩ් ඇසට් එක චෙක් පත. මට ඒ චෙක් පතේ නමින් පුළුවන් යම්කිසි නඩු කටයුත්තකට සම්බන්ධ වෙන්න. චෙක් පතේ නමින් නඩු දාන්න පුළුවන් මට මේක අයිතියක් තියෙනවා. process ලබා ගැනීම. ඒතර ඒ processing කියන එක භෞතිකව තිබුණා කලින් ඊට පස්සේ scriptless ලේඛන රහිත ආකාරයට නිකුත් කරන්න ගත්තාම මොකද මේක printing cost එක handling cost එක සහ ඉතින් අනික මේ කඩදාසිය විශේෂ කඩදාසියක් මේවට යන පිරිවැය ඒව ගත්තාම ඇත්තටම අද scriptless යන එක ඉතාම පහසුයි. ඒ වෙන්කු කටයුතු උනත් කොළ නැතුව කරන්න නේද? කොළ නැතුව කරන්න පුළුවන් නම් ඉතාම මේ පහසුයි. මොකද හේතුව ඒක අනිත් පැත්තෙන් පරිසර හිතකාමී ප්‍රමයක් වෙනවා. ඔබ දන්න ඇති කඩදාසි ටොන් එකක් හදන්න විශාල විශාල ගස් 17ක් කපන්න ඕනේ. ඒතකොට අද වෙනකොට විශාල පරිසර ප්‍රශ්න ඇති පැත්තෙන් තියෙන අතර ඒකටත් වාසිදායකයි මේ වගේ ලේඛන රහිත ආකාරයට ගියාම. ඒතකොට මේ ලේඛන රහිත ආකාරයේ අදාළ ගනුදෙනු සටහන් වෙන්නේ ලංකා සෙකියුර් යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ. right? ඒ ඔයගොල්ලෝ මිලදී ගත්තාම ලංකා සෙකියුර්කෙන් ඕගලන්ට එනවා ඕගලන්ගේ අයිතිය සම්බන්ධයෙන් මෙන්න මේ ලිපිය. මේ තියෙන්නේ භාණ්ඩාගාර බැඳුම් කරවල විශේෂ ලක්ෂණ. ඒතර මේක මාස 6න් 6ට කල් පිරෙන කූපන් එකක් තියෙනවා. මාස 6න්. ඒතර ඒ පොලිය නිශ්චිතයි. ඒකේ සඳහන් කරලා තියෙන පොලිය නිශ්චිතයි. ඒතර මේකේ අගය තීරණය වෙන්නේ මේ භාණ්ඩාගාර බැඳුම් කරය රුපියල් 100 නම් ඒ රුපියල් 100ට රුපියල් 100ක්ම ගෙවන්නේ කීයද ගෙවන්න ඕන කියලා තීරණය කරන්නේ එදිනෙදා තියෙන පළදායිතා අනුපාතය අනුව. පළදායිතා අනුව yield rate එක අනුව.
මෙන්න මේ කොලී ප්‍රතිශතය නෙමෙයි ඇත්තටම මේ ඵලදායිතා ප්‍රතිශතය yield rate මෙතන එතකොට මේ බැඳුම් කරයට බිල් එකකට වඩා බිල් එකේ discount price එකකට ගත්තා කාලය අවසානයේදී අරකේ face value එක තියෙනවා නම් රුපියල් 100යි කියලා දැන් අපි හිතමු 92කට ගත්තා කියලා එතකොට මේ කාලය අවසානයේදී රුපියල් 8ක ලාභයක් අපිට තියෙනවා එතකොට මේ රුපියල් 8 ප්‍රමාණවත්ද නැද්ද කියලා තමයි අපි තීරණය කරන්න ඕන කාලය අනුව පන්නාගාර බැඳුම් කර එක එහෙම නෙමෙයි මේක දිගු කාලෙ නිසා මාස 6න් 6ට කූපන් එකක් ලැබෙනවා මේ කූපන් එකේ තියෙන පොලි අනුපාතය නිශ්චිතයි ඒක නිශ්චිතයි ඒක සඳහන් වෙලා තියෙනවා 100ට පාද 6ද ඒ වගේ කියලා එතන ඒකට ගෙවන මිල බණ්ඩාගාර බැඳුම් කරයට ගෙවන මිල තීරණය වෙන්නේ මෙන්න මේ කියන yield rate එක අනුව සමහර රුපියල් 100ක රුපියල් 100ට වඩා වැඩි මිලකට ගන්නවා වෙන්න පුළුවන් අධි මිල බැඳුම් කර රුපියල් 100ක රුපියල් 100ට වඩා අඩුවෙන් ගන්න පුළුවන් අව මිල බැඳුම් කර ඒ කියන්නේ 90 ඉඳන් ඒ වගේ ඒ තියෙන ඒ ඒක අනුව තමයි yield rate එක තීරණය වෙන්නේ yield rate එක අනුව තමයි මේ මිල තීරණය වෙන්නේ අනිත් පැත්තට කිව්වොත් එහෙම ඒ අනුව ගණන් කරවන්න පුළුවන් මේකේ ආයෝජනය කරන්න. ඒගොල්ලන්ට මාස 6න් ඇට කූපන් එක අගයක් ලැබෙනවා. අවසානයේදී කාලය අවසානයේදී අර කැපිටල් එක ගන්න පුළුවන්. ඒතොර මේක අපි ගණනය කරන විදිහ තියෙනවා. ඉතින් මෙතෙන්ට ගණනය කරන විදිහ අවශ්‍ය වෙන්නේ නැහැ. මේ මූලික ලක්ෂණ තමයි අවශ්‍ය වෙන්නේ. මූලිකව මේ ගණනය කරන විදිය net present value එක ගත්තාම ඒක ලාභද පාඩුද කියලා බලන්න පුළුවන් කම තියෙනවා මොකද මේක අවුරුදු ගණනාවකට එනනම් මොකද අවුරුදු ගණනාවකට පස්සේ තමයි මේකේ වරින් වර අරමුදල් ලැබෙන්නේ කූපන් විදියට හෝ මේක නැවත මේ බාර දුන්නාම කල්පිරීමේදී ලැබෙන අගය කල්පිරීමේදී ලැබෙන අගය ඒක ටිකක් සංකීර්ණ එකක් ඒක සාමාන්‍ය ගණදුණු කරුවන්ට වැටෙන වුණා වැටෙන්නේ නැති වුණත් ආරක්ෂාකාරී ආයෝජන ක්‍රමයක් විදියට භාණ්ඩාගාර බැඳුම් කර සහ භාණ්ඩාගාර බිල්පත් සාමාන්‍ය ගණදුණු කරුවන්ට එදිනෙදා මේ මේ මුල්‍ය කටයුතු කරන සාමාන්‍ය ගණදුණු කරුවන්ට වාසිදායක නිමැවුම් දෙකක් එනවා අනිත් එක තමයි මේ නිමැවුම් දෙක හරහා තමයි ශ්‍රී ලංකා රජය මහජනතාවගේ අතිරික්ත තැන්පතු ඒක රාශීකරණ එක දැන් අපි අර කිව්වනේ මුල්‍ය පද්ධතිය තුළ අතිරික්ත අරමුදල් එමත් තැන්පතු එකතු කරන ක්‍රමයත් ඒතර රජය තමයි මෙතන ණය ගණන් කරුවා රජය ණය ගණන් කරුවා ණය දෙන්නේ කවුද එක්ක සාමාන්‍ය ගණන් කරුවා එහෙම නැත්නම් ව්‍යාපාරික ආයතන එමත් විදේශිකයනේ විදේශ පුද්ගලයා ඒතර ඒගොල්ලෝගේ අතේ තියෙන තැන්පතු භාණ්ඩාගාර බිල්පත්තු භාණ්ඩාගාර බැඳුම් කර හරහා රජය ලබා ගන්නවා රජයේ විවිධ කටයුතු සඳහා ඊළඟ එක කොළඹ කොටස් වෙළඳපොළ මේක ඇත්තම කියනවා නම් කැපිටල් මාකට් එකේ තියෙන නිමැවුමක් අපි මං ඉස්සෙල්ලා පටන් ගන්නකොට කියවනේ ප්‍රාග්ධන වෙළඳපොළ කියලා මේක තියෙන්නේ ප්‍රාග්ධන වෙළඳපොළේ කොටස් වෙළඳපොළ ප්‍රාග්ධන වෙළඳපොළේ යම්කිසි සමාගමකට තමන්ගේ කොටස් ප්‍රාග්ධනය ඉහළ දමා ගන්න අවශ්‍ය නම් මෙන්න මේ කොටස් වෙළඳපොළ තුල ලියාපදිංචි වෙලා කොටස් විකුණන්න පුළුවන් තරවකාර සමාගම් හරහා නැත්නම් කොටස් වෙළඳපොළ තුල. ඒක සාමාන්‍ය ගණන් කරුවන්ට තරවකාර සමාගම් හරහා මේ කොටස් විකිණීම හෝ මිලදී ගැනීම ඍජුවම කරන්න පුළුවන්. ඒත් අපි තීරණය කරනවා යම් කිසි කොටසක ඒක එදිනෙදා වෙළඳපොළ තුල තියෙන ට්‍රෙන්ඩ් එක. එහෙම නැත්නම් යොමු ආනුව කොටස් මිල ඉහළ යනවද කොටස් මිල පහළ යනවද කියලා. ඒකට දැන් මේ දවස්වල කොටස් වෙළඳපොළ සක්‍රිය නැති නිසා අපිට ඒක තීරණය කරන්න අමාරුයි. නමුත් කොටස් වෙළඳපොළ සක්‍රිය ක්‍රියාත්මක වෙද්දී ඇතැම් සමාගම් වල කොටස් ඉහළ යනවා. ඇතැම් සමාගම් වල කොටස් පහළ යනවා. එතකොට ගොඩක් වෙලාවට මේ වෙළඳපොළේ ආයෝජනය කරන ආයෝජකයන් කොටස් වල ආයෝජනය කරන ආයෝජකයන් ඒ හැසිරීම අනුව ඊළඟට මේ ආයතන වල ස්ථාවරභාවය අනුව ආයතන වල ක්‍රියාකාරීත්වය අනුව මේ කොටස් මිලදී ගන්න පෙළඹෙනවා.
කොටස් වලින් ලැබෙන්නේ ගොඩක් වෙලාවට කොටසකින් ලැබෙන්නේ කැපිටල් ගේන් එකක්. ඊට අමතරව කොටස් වලින් ලැබෙනවා වසර අවසානයේදී මේ ආයතන ලාභය ලාභාංශ බෙදුවොත් එහෙම ඒ කොටස් වලට විවිධ ප්‍රමාණයට ලාභාංශ ලැබෙනවා. ඒ වගේම කොටස් හිමියන්ට ලැබෙන තව ප්‍රතිලාභයක් තමයි කොටස් හිමියන්ට ලැබෙන තව ප්‍රතිලාභයක් තමයි මොනවා හරි බෝනස් ඉෂු එකක්. අපි හිතමු කොටස් 100ක් තියෙනවනම් කොටස් 100කට අලුතෙන් කොටස් නිකුත් කරනකොට අලුතෙන් කොටස් නිකුත් කරනකොට මේ කොටස් 100කට කොටස් 5ක් විදියට බෝනස් දෙනවා. ඒතර ඒගොල්ලන්ට ඒවා නොමිලේ ලැබෙනවා. ඒ වගේම ඕනම ටර්ම් එකක් ගන්න පුළුවන්. එහෙනම් කොටස් 1000කට කොටස් 5ක් විදියට ඒක යනවා. ඒ වගේම තමයි නව කොටස් නිකුත් කිරීම වලදී මේ කන්සෙෂන් එමෙතන සහනදායි මිලට දැන් රුපියල් 100 කොටස සමහර වෙලාවට රුපියල් 50කට මිල දී ගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ වගේ විවිධ ප්‍රතිලාභ තියෙනවා. දැන් අපි එළදපල තුල රුපියල් 100 නම් මේ කොටසක් විකුණන්නේ කොටස් හිමියන්ට දැන්ටම තියෙන කොටස් හිමියන්ට ඒක රුපියල් 50කට ඊට වඩා අඩු මුදලකට මිල දී ගන්න පුළුවන්. ඒකට යාට රුපියල් 50ට අරගෙන ඕනනම් පහුදාම රුපියල් 100 ගන්න විකුණන්න පුළුවන්. विविध प्रतिलाभ ये वगे लाभांश कैपिटल गेन वगे बोनस इश्यूज अरे ये वगे गोडा प्रतिलाभ में कोटस हरहा कोटस हिमियंट लबेनो कोटस प्रधान वर्ग देखा थी नो तो मेके कोटस सोलिंग थी कोटस सोलन भले थी वासी होम हिमतंग एक थी वोमनाव अरमुन मुकाद देखे ना मेतन थी नो කොටස් වෙළඳපොළ යහපත් ක්‍රියාත්මක කරාම එතකොට මුදල් මේ මේ මුල්‍ය වෙළඳපොළ තුල මුදල් අවශ්‍යයට අරමුදල් අවශ්‍යයට ව්‍යාපාරික ආයතන වලට කැපිටල් එක විදිහට අරමුදල් අවශ්‍ය නම් මේ කැපිටල් එක වැඩි කර ගන්න පුළුවන්. එතකොට රටේ ආර්ථික කටයුතු ඉතින් ඇත්තටම දැන් ඔයගොල්ලෝ අහලා ඇති අපිට විදේශ ආයෝජන ගේන්න ඕන කියනනේ. ඉතින් එහෙමනම් මේ ව්‍යාපාර ඇතුලේ විදේශිකයන් කොටස් වල ආයෝජනය කරන්න ඕන. ඔයගොල්ලෝ ගත්තොත් එimhe ඔය කොටස් වෙළඳපොළ ක්‍රියාත්මක වෙන කාලේ डोमेस्टिक सेल्स फॉरेन सेल्स डोमेस्टिक पर्चेस फॉरेन पर्चेस के संख्या लेकिन इधरपात करना तो विदेशी के मे कोटा वेलद पल तो क्रियात्मक रट तो रटतम सुविशेष प्रश्न अपनोत्म मुना हर मे पेंडमिक कोरोना पेंडमिक लोकटम पदा अमार जज कर मुखादी हेम आर्थिक कड़ांग प्रश्न तीन එහෙම නැතුව වෙනත් රටවල හොඳට ක්‍රියාත්මක කළා දැන් ලංකාවටම ආවේනික මොනවාරි දේශපාලන අස්ථාවර භාවය හෝ සිවිල් යුද්ධ හෝ මොනවාරි ගැටලු නිසා ලංකාවේ කොටස් වෙළඳපොළ තුල ගැටලු ඇති වෙනකොට ඉතින් ගොඩක් වෙලාවට කොටස් හිමියෝ මේ වෙළඳපොළෙන් ඉවත් වෙනවා. ඒතකොට ඉවත් වෙනකොට ප්‍රාග්ධනය සපුරා ගන්න අවශ්‍යතාවය ප්‍රාග්ධන අවශ්‍යතාවය එතන ප්‍රාග්ධනය හොයා ගන්න පුළුවන්කම අඩු වෙනවා. අනිත් පැත්තෙන් ඒවයේ ආර්ථික කටයුතු බිඳ වැටෙනවා. මේක තින් චක්‍රයක් වගේ තමයි සම්බන්ධ වෙන්නේ. හරි. ඒ පරිසරය හොඳ නම් කොටස් වලඳ කොලන් හොඳට ක්‍රියාත්මක වෙනවා. එතකොට ආයෝජකයෝ රැටි පිට රටවල් වලින් ඇදිලා එනවා. එක්ක පිට රටවල් වල ඇවිල්ලා මේ ලංකාවේ ආයෝජන පටන් ගන්නවා. මේ පටන් අරගෙන ඒගොල්ලොත් ඉදිරිපත් කරනවා කොටස් වලඳ වලට ඉදිරිපත් දලා කොටස් මිල දී ගන්න අවස්ථාව ලබා දෙනවා. ඒ කොටස් ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. සාමාන්‍ය කොටස් සහ වරණීය කොටස්. මේකේ වෙනස ඔයගලන්ට පැහැදිලි සාමාන්‍ය කොටස් හිමියෙක් තමයි කොටස් වෙළඳපොළ තුල එමෙත්තම් ආයතනයක සැබෑ අයිතිකරුවන් වන්නේ. ඒගොල්ලන්ට පුළුවන් ප්‍රධාන වෙනස තමයි වාර්ෂික රැස්වීම වලදී ඇනුවල් AGM එකක් තියෙනවා. හරි. කොටස් හිමියන් එකතු කරලා වාර්ෂික රැස්වීමක් තියෙනවා. ඒ රැස්වීමේදී ඡන්දය දෙන්න අර මේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කරන විවිධ කටයුතු වලට ඡන්දය දීමේ අයිතියක් මෙන්න මේ සාමාන්‍ය කොටස් හිමියන්ට सिद्ध ඔක්කොටම ගෙවල ගෙවලා ඉතුරු වුණොත් ඉතුරක් අවසානයේදී මේ සමාගමේ වත්කම් බැහැර කිරීමකදී සමාගම බංකොලොත් වීමකදී ලබා ගන්නවා.
සාමාන්‍ය කොටස් වලට සහාතික කළ ලාභාංශ ප්‍රතිලාභයන් ලබා දීම සමාගම වැදිනේ. නමුත් වරණීය කොටස් වලට එහෙම තියෙනවා. හරි. ඒතරයි නිශ්චිත ලාභාංශ ප්‍රතිලාභයක් ගෙවනවා. ලාභාංශ ප්‍රතිශතයේ කොටසක නාමික වටිනාකමින් ප්‍රතිශතයක් ඒ විදිහට දෙනවා. ඒතරයි ඒගොල්ලන්ට ඡන්ද බලය ලැබෙන්නේ නැහැ. දැන් සමාගම ඈවර කිරීමේදී කොටස් හිමියන්ගෙන් වැඩිපුර අයිතියක් තියෙන්නේ වර්ණීය කොටස් හිමියන්ට ඒ සමාගමේ වත්කම් වලට සාමාන්‍ය කොටස් හිමියන්ට වඩා. අනිත් එක තමයි ණයකර ඩිබෙන්චර්ස්. මේක ප්‍රාග්ධන වෙළඳපොලේ තියෙන නිමැවුම. ප්‍රාග්ධන වෙළඳපොලේ තියෙන නිමැවුම. දිගු කාලීන අරමුදල් එහෙම නැත්නම් දිගු කාලීන ප්‍රාග්ධන මේක ණය ප්‍රාග්ධනය රයිට් මේක අයිතිකාර ප්‍රාග්ධන නෙමෙයි මේක ණය ප්‍රා මේක ණය. ඒතර මේ ණයතර නිකුත් කළා ඩිබෙන්චර්ස් නිකුත් කරලා සාමාන්‍ය ජනතාවගෙන් තමන් අතේ තියෙන ඉතුරුම් ණයතර විදියට ආයෝජනය කරව ගන්නවා සමාගම් වල. ත්‍රමේක දිගු කාලින ණයක් ගොඩක් වෙලාට අවුරුදු 5ක් විතර යනවා. ඉතින් ණයක් නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ දන්නවා මේකට තියෙනවා නිශ්චිත පොලී අනුපාතය. නිශ්චිත පොලී අනුපාතය. ඒ වගේම මතක තියාගන්න සමහර ණයකර තියෙනවා විවිධ වත්කම් වලින් ආවරණය වෙලා සුරකුමක් කියන. ඒතර ඒවා පොලී අනුපාතය සාපේක්ෂව අඩුයි. නමුත් සමහර ණයකර නිකුත් කරනවා අන්සිකියෝඩ් निश्चित आवरण प्रतिलाभ अवधान अवधान प्रतिलाभ अन्सिक्योर्ड नायक वल ලැබෙන ඒකේ අවදානම ඉහළයි. එහෙනම් ඒගොල්ලෝ වැඩි පොලි ප්‍රතිලාභයක් ලබා ගන්න. ඒතර ඒක තියෙන්නේ දකුණු පැත්තට වෙන්න. කොටස් හිමියෙක් මෙන්නව ණයකර හිමිකමරුවෙක් සමාගමේ පාලනයට හවුල් වෙන්න බෑ. ඔහු සමාගමේ ණය හිමියෙක් විතරයි. ඒතර එයාට පොලි අනුපාතයක් ගෙවන්න නිශ්චිත. බොහෝ විට ණයකර වලට ගෙවන්නේත් අර ට්‍රෙෂරි බොන්ඩ්ස් වලට ගෙවනවා වගේ මාස 6න් 6ට අර සඳහන් කරපු පොලී අනුපාතය යටතේ ප්‍රතිලාභ ගෙවනවා. ඒතර ඒ කාලයේ අවසානයේදී ණයකරේ සම්පූර්ණ වටිනාකම ගන්න පුළුවන් සමාගම. ඒතර මේ ණයකර ගන්නෙ ණයකර කියන එක නිකුත් කරන්නේ කැපිටල් මාකට් එකේ ආයතනවල ණය ප්‍රාග්ධනයක ප්‍රාග්ධන නිමැවුම ණය ප්‍රාග්ධනය වැඩි කරගන්න. දැන් බලන්න මේ දෙකේ වෙනස් මේ කොටස් සහ ණයකර. කොටස් හිමියෙක් සමාගමේ අයිතිකරුවෙක් ණයකර හිමියෙක් ණය හිමියෙක් පමණයි. ලාභ මත ලාභාංශ තීරණය කොටස් හිමියන්ට නිශ්චිත අනුපාතයකට පොලියක් නියම කරලා තියෙනවා. ලාභයක් නැති වුණත් මේ පොලිය ගෙවන්න ඕන ණයකරේක. ඡන්ද බලය තියෙනවා එහෙම නැහැ. කොටස් ණයකර බවට පත් කළ නොහැකිය. ඒ වුණාට ණයකර කොටස් විදියට පත් කරන්න පුළුවන්. සමාගම ඈවර කිරීමේදී ප්‍රමුඛතාවය හිමි නොවේ. සමාගම ඈවර වීමේදී ණයකරවට ගෙවීම කොට පසුව කොටස් හිමියන්ට ගෙවනවා. ඒකට ප්‍රයොරිටි තියෙන්නේ ඩිබෙන්චර්ස් වලට. පැහැදිලිද? වාණිජ පත්‍ර මේක මුදල් වෙළඳපොළ එහෙම නැත්නම් අවුරුද්දකට අඩු කාලයක ලික්විඩිටි එක ඉතාම ඉහළ. දැන් අපි මූලිකව ගත්තොත් එහෙනම් මුදල් වෙළඳපොළ සහ ප්‍රාග්ධන වෙළඳපොළ කියලා අපි කොටස් දෙකකට කඩාගත්තා නේ. එතකොට ප්‍රාග්ධනය කියන්නේ ගොඩක් වෙලාවට දිගු කාලීනයි. මේ ප්‍රාග්ධන වෙළඳපොළ. වාණිජ පත්‍රත් අයි තියෙන්නේ ප්‍රාග්ධන වෙළඳපොළට. නමුත් මෙතන ඇත්තටම ප්‍රාග්ධනය කියන්නේ මේ දිගු කාලීන ප්‍රාග්ධනය නෙමෙයි කෙටි කාලීන ප්‍රාග්ධනය. කෙටි කාලීන ප්‍රාග්ධනය ඒ කියන්නේ ජංගම වත්කම් පැත්තේ තියෙන අරමුදල් සම්පාදනය කරගන්න. උදාහරණයක් ඒකට කියනවා මෙහෙයුම් ප්‍රාග්ධනය. හරි. කොටස් නැත්නම් දිගු කාලීන ප්‍රාග්ධනය නෙමෙයි මෙහෙයුම් ප්‍රාග්ධනය සම්පූර්ණ කරගන්න වාණිජ පත්‍ර නිකුත් කරන්නේ. මේක මුල්‍ය මුදල් වැඳපළ තුළ තියෙන උපකරණයක් විදිහට ගන්න පුළුවන් අවුරුද්දකට වඩා අඩු කාලයකදී කල්පිරණ නිසා.
බොහෝ විට මාස 3ක් මාස 6ක් වගේ තමයි යන්නේ. සමාගම් විසින් කෙටි කාලීන ණය අවශ්‍යතා එහෙම නැත්නම් කෙටි කාලීන අරමුදල් අවශ්‍යතා සඳහා නිකුත් කරන සුරැකුමක් මගින් ආවරණය නොවන. ඒතර මේක සුරැකුමක් නැහැ. ආවරණය වෙන. මේකට නිශ්චිත සුරැකුමකින් ආවරණය වෙලා නැති මුල්‍ය උපකරණයක්. ඒතර මේවා නිකුත් කරන්නේ ගොඩක් වෙලාවට පිළිගත් right තමන්ගේ කටයුතු හොඳින් සිදු කරන අපි කියන්නේ වල බ්ලූ චිප් කම්පැනි කියලා අන්න ඒ වගේ right දීර්ඝ කාලයක් මේ ශේෂ්ත්‍රය තුල හොඳ නමක් දිනාගත්තු branded companies වලින් તો ඒක සාමාන්‍ය ගණතුර කරුවන්ට වෙන්න පුළුවන් නැත්නම් වෙන සමාගමකට වෙන්නත් පුළුවන් වෙන ඕනම කෙනෙක්ට. ඒක ඒගොල්ලෝ කරන්නේ පොරොන්දු නෝට්ටුවක් නිකුත් කරනවා. ඇත්තටම මේක පොරොන්දු නෝට්ටුවක්. මේගොල්ලෝ පොරොන්දු වෙනවා යම්කිසි නිශ්චිත කාලයක් මේ නිශ්චිත කාලය බොහෝ විට අවුරුද්දකට අඩු කාලයක් කාලයකදී ගන්න යම් මුදලක් යම් පොලි අනුපාතයක් එක්කලා නැවත ගෙවනවා කියලා පොරොන්දුවක් වෙනවා. පොරොන්දු නෝට්ටුවක්. චෙක් පතක් වගේ තමයි චෙක් පතත් පොරොන්දු නෝට්ටුවක් එක්තරා ආකාරයකට. හරි. මේ පොරොන්දු නෝට්ටුව ගන්නේ ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එකකට අපි හිතමු මිලියන 100ක් අවශ්‍යතාවයක් තියෙනවා නම් යම් සමාගමකට ඒගොල්ලෝ මිලියන 100 නේ මිලියන 95කට 90කට 98කට මොන හරි මිදලකට ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එක. ඒතර ඒ වෙනස තමයි අර කියන ප්‍රතිලාභය වෙන්නේ. කල්පිරීමේදී මුණත වැඩලාමක ලබා ගත හැකි මිල වෙනස මිලදී ගන්නට ලැබෙන මුල්‍ය ප්‍රතිලාභයයි. ප්‍රතිලාභය. ඒතර දැන් ඕගොල්ලෝ දන්නවා බැංකුවල ණය නිකුත් කරන කොටත් පොරොන්දු නෝට්ටුවකට අත්සන් කරගන්නවා නේ. පොරොන්දු නෝට්ටුවකට අත්සන් කරගන්නවා ඒ ණය මුදල මෙන්න මේ පොලි අනුපාතයකට ගෙවනවා කියලා. ඒතර මේ පොරොන්දු නෝට්ටුව තමයි අනික රිසිට් පත. රිසිට් පත කියන්නේ මේ මුදල ගත්තයි කියන තියෙන සහතිකය. පොරොන්දු නෝට්ටුව තමයි මූලික ලියවිල්ල වෙන්නේ ණය මුදල පැහැර හැරියොත් අර ගනුදෙනු කරු උසාවියට දාන්න තියෙන මූලික ලියවිල්ල පොරොන්දු නෝට්ටුව. ඒක විනිමය බිල්පත් ආඥාපනතින් ආවරණයේ වෙච්ච ලියවිල්ලක්. ඒතකොට විනිමය විපත් ආඥාපනත යටතේ නඩු දාන්න පුළුවන් පොරොන්දු නෝට්ටුවක පොරොන්දුව කඩ කරොත්. ඒතකොට මේ පොරොන්දු නෝට්ටුවත් වාණිජ පත්‍රත් අනිවාර්යයෙන්ම විනිමය විපත් ආඥාපනත යටතේ ආවරණය වෙන ලියවිල්ල. right මේක පොරොන්දු නෝට්ටුවක් නිසා. ඊළඟ අපි ගමු ප්‍රතිමිලදී ගෙනුම් ප්‍රතිමිලදී රිවර්ස් රීපර්චේස්. අර ඉස්සෙල්ලා කිව්වා මේකත් කෙටි කාලීන බොහෝ විට කෙටි කාලීන අරමුදල් සම්පාදනය කරගන්න තියෙනවා. ඒතකොට කෙටි කාලීන අරමුදල් සම්පාදනය කරගන්න ඒවට අපි කියනවා මුදල් වෙළඳපොළ නිමැවුම් කියලා. දිගු කාලීන ඒවාට අපි කියනවා බොහෝ විට ප්‍රාග්ධන වෙළඳපොළ නිමැවුම් කියලා. ඒතර ඒක එක එක විදිහට වර්ග කරන්න පුළුවන්. හරිද? එක එක විදිහට වර්ග කරන්න පුළුවන් මේකේ කාලය අනුව ස්වභාවය අනුව එහෙම. ඒතර ප්‍රතිමිලදී ගෙනුම් කියන එක කියන්නේ දැන් මුල් ආයතන තමා සතු සුරකම බොහෝ විට සාමාන්‍ය රජයේ සුරකම්පත් එක්කෝ ට්‍රෙෂරි බිල්ස් එක්කෝ ට්‍රෙෂරි බොන්ඩ්ස් නිශ්චිත දිනක නැවත මිලදී ගැනීමට විකුණනවා. නිශ්චිත දිනක නැවත මිලදී ගැනීමට එකඟතාවය මත විකුණනවා. පැහැදිලිද? අපි හිතමු යම් බැංකුවක් right ඒ කියන බැංකුව තමන්ගේ ගාව තියෙන රජයේ සුරකම්පත් මිලියන 10ක් B කියන ගණදෙනුකරුට දෙනවා. ඒතර එයා කියනවා මාස 3කින් 100ට 10ක පොලියක් එක්කලා මේක නැවත මිලදී ගන්නවා. ඒක තමයි රීපර්චේස්. ඒතර A කියන බැංකුවට ඒක රීපර්චේස් වෙනවා. මොකද එයා නැවත මිලදී ගන්න තමයි මේ ට්‍රෙෂරි බිල්ස් හෝ ට්‍රෙෂරි බොන්ඩ්ස් ගණදෙනුකරු වෙත ලබා දෙන්නේ. ගණදෙනුකරු මේ ට්‍රෙෂරි බිල්ස් හෝ ට්‍රෙෂරි බොන්ඩ්ස් ගන්නේ නැවත විකිණීමේ අදහසින්. ඒතකොට ඒකට අපි කියනවා රිවර්ස් රීපර්චේස්. ඒතර මේක එක අනිකේ අනිත් පැත්ත එකක් රීපර්චේස් වෙනකොට අනිත් එකක් රිවර්ස් රීපර්චේස්. මේක සුරැකුමක් තියෙන එකක්. මොකද අර රජයේ සුරැකුම් තමයි මේ රීපර්චේස් එකක් සිද්ධ වුණාම මේ රීපර්චේස් එකට මාස්ටර් රීපර්චේස් අග්‍රීමෙන්ට් එකක් කියලා අත්සන් කරන්න ඕනේ. ඒක ශ්‍රී ලංකා මහ බැංකුවෙන් හඳුන්වා දීපු එක. අනික ඕගලන්ට මම කියවා රජයේ බිල්පත් ට්‍රෙෂරි බිල්ස් ට්‍රෙෂරි බොන්ඩ්ස් අර ලංකා සෙකියුරිටි එකේ රෙකෝඩ් වෙලා තියෙනවා කවුද අයිතිකරු කියලා නේ. අනිවාර්යයෙන්ම මේකේ අයිතිය මාරු වීමක් සිද්ධ වෙනවා. බැංකුව විකුණනවා යම්කිසි ගනුදෙනුකරුවෙක්. ඒතර ඒ ගනුදෙනුකරු තමයි ඒ කාල සීමාවට ඒකේ අයිතිකාරය. ඒ අයිතිය මාරු වෙන්න ඕන ලංකා සෙකියුරිටි එක හරහා. ලංකා සෙකියුරිටි එක හරහා ඉන්ඩිපෙන්ඩන්ට් නොටිෆිකේෂන් එකක් එනවා මේ ගනුදෙනුකරුට මෙන්න මේ චර ප්‍රමාණයක බිල්පත් 1 තම ඔ මේ ඒ පුද්ගලයාගේ නමින් තියනවා කියලා.
ඒ පුද්ගලයන් දිනන කියලා. ඒ රීපර්චස් එක සාමාන්‍ය නිර්ණායක ඒ ගත්තු මුදල මිලියන 100ක් නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් 110ක් සාමාන්‍යයෙන් right අපි ඒකට කියන හෙයා කට් කියලා. ඒ ප්‍රමාණය ට්‍රෙෂරි බිල්ස් සෝ ට්‍රෙෂරි වොන්ස් අරක වෙනුවෙන් සුරකම විදිහට වෙන් කරන්න ඕනේ. හේතුව මේ ට්‍රෙෂරි බිල්ස් බොන්ඩ්ස් වල අගය ජීල් රේට් එක අනුව වෙනස් වෙනවා. ඒතර මිලියන 100ක ඊට වඩා අඩු වෙන්න පුළුවන් සමහරවිට මාස 3ක් වගේ යනකොට. යන ඒ හේතුව නිසා අපි යම් ප්‍රමාණයක අපිට මිලියන 100ට මිලියන 100ක්ම තිබ්බා කියලා ට්‍රෙෂරි බිල්ස් සෝ බොන්ඩ්ස්. එතකොට තව මාස 1කමාරක් යනකොට දැන් මේකේ මාස 3 නම් කාලේ මාස 1කමාරක් යනකොට ඒ දිනදා ඊල් රේට් එක අනුව මේ මිලියන 100 යගේ මිලියන 90ටක් එන්න පුළුවන්. ඒතර ගණදෙන කරුට ඒක පාඩුයි නේ. ඒ නිසා තමයි බොහෝ විට සානික පොලිය අනුපාතයක් එකතු වෙනවා. මිලියන 100ට යම් පොලිය අනුපාතයක් එකතු වෙනවා. ওই දෙකම ආවරණය කර ගන්න පුළුවන් වෙන විදිහට අපි හෙයා කට් එකක් කියලා කියනවා. ඒ කියන්නේ සොරකම් පත්වල වටිනාකම අර මුදලට වඩා අර අය ප්‍රීපර්චස් ඇග්‍රීමෙන්ට් එකේ සඳහන් මුදලට වඩා යම් ප්‍රමාණයක් වෙන් කරනවා. වැදලි. ඒක එහෙම කරේ නැත්නම් ඒක ගැටලුවක් විදිහට දකිනවා. මේ ඒ වගේ ඒවට ඒවා ප්‍රශ්න වෙන සාගත දැන් ශ්‍රී ලංකා මහා බැංකුව ඇවිල්ලා යම් කිසි ඔඩිට් එකක් කරාම ඒක ප්‍රශ්නයක් වෙනවා. දැන් පැහැදිලිද මේ මේතෙක් කතා කරපු දේවල් ටික? මෙතෙක් කතා කරපු දේවල් ටික පැහැදිලිද? හරි යර් සෝරි ෆෝ ද ඩිස්ටර්බන්ස්. මේ දැන් ඊළඟට අපි ගමු. දැන් මම ඉස්සෙල්ලා කතා කරේ මුදල් වෙළඳ පොළතුල තියෙන්න පුළුවන් මුල්ලෙනේ මම වර්ග මොනවද කියලා ගණන් කරවන්නට ගන්න. ඇහෙනව නේද ඔයගලන්ට? ඇහෙනව නේ? प्रकाश යම් කිසි දෙයක් උඩ තමයි බේස් කරගෙන තමයි මේ ඩෙරිවටිව් එකක් හැදෙන්නේ. ඒකේ ස්වාධීන ගයක් නැහැ. ඉතින් අර අන්ඩර්ලයින් ඇසට් එක වෙනස් වෙනකොට ඒකේ වැලියු එක right ඒ වත්කමක අගය වෙනස් වෙනකොට එහෙම නැත්නම් දර්ශකයක අගය වෙනස් වෙනකොට ඒක අනුව ඩෙරිවටිව් එකේ අගය වෙනස් වෙනවා. ඒ නිසා මේක ටිකක් සංකීර්ණයි. මේක සාමාන්‍ය ගණිතික කරුවන් වැඩි අත තියන්න හොඳ නැති. එහෙම නැත්නම් ඒගොල්ලෝ අත තියන්න කැමති නැති संकीर्णता वर्गीकरण व्याप्ति प्रधान व्युत्पन्न मूलिक वर्ग तुण एक මුල්ලෙ නිමෙවුම් මත මුල්ලෙ නිමෙවුම් මත ව්‍යුත්පන්න වෙච්ච ඒවා තියෙනවා අපිට ෆයිනෑන්ෂියල් ඩෙරිවටිව්ස් කියලා තියෙනවා. ඊළඟට තියෙනවා හුවමාරු බහණ්ඩ ඔය තිරිඟු ඉරිඟු රත්තරන් සහල් ඕනම එකක් වෙන්න පුළුවන්. ඒ කපු ඕනම එකක් වෙන්න පුළුවන්. ඒ හුවමාරු බහණ්ඩ වල බහණ්ඩ මත ඇති වෙච්ච ඩෙරිවටිව්ස් අය තියෙනවා. ඒක කොමොඩිටි ඩෙරිවටිව්ස් අපි ඒවට කියන්නේ. ඉතින් අපි ඒවා මෙතනදී සාකච්ඡා කරන්නෙම නැහැ. හේතුව අපිට ඒක අදාළ නැහැ. අපි බලන්නේ මුල්ලේ නිමවුම්. අනිත් එක තමයි විවිධ දර්ශක තියෙනවා. කොලඹ කමර්ෂල් ප්‍රයිස් ඉන්ඩෙක්ස් CCPI. හරි?
ඒ වගේම මොනවාද ඕල් ෂෙයා ප්‍රයිස් ඉන්ඩෙක්ස් දැන් ඒ ඕල් ෂෙයා ප්‍රයිස් ඉන්ඩෙක්ස් කියලා නැහැ දැන් ෂෙයාස් වල ප්‍රයිස් ඉන්ඩෙක්සස් තියෙනවා ඒ ප්‍රයිස් ඉන්ඩෙක්සස් වල අගය ඉහළ පහළ යෑම මත ඩෙරිවටිව් එකක් හදන්න පුළුවන් ඒතොර ඒක අගය ඉහළ පහළ යෑම කියන කරුණු දෙක මත තමයි බලන්න මුල් ව්‍යුත්පන්න වෙළඳපළ පැවැත්වීමට අවශ්‍ය වන මූලික නිර්ණායක එහෙම නැත්නම් මූලික අවශ්‍යතා දෙකක් තියෙනවා දැන් මේ අපි ගත්තොත් එහෙම මූලික මුල් නිමැවුම් වල මූලිකේව තියෙනවා සංකීර්ණේව තියෙනවා forward future options convertibles මූලිකේව විදිහට ගන්න පුළුවන් soap මේ වගේ අපිට ගන්න පුළුවන් සංකීර්ණේව විදිහට ඉතින් මේක ටිකක් මේ වර්ගීකරණය අපහසුයි මොකද විවිධ පොත්වල විවිධ විදිහට වර්ගීකරණය කරලා තියෙනවා අපි මේ සරලව ගත්තාම මොනවා වුණත් මේවා සංකීර්ණ අවදානම් සහිත සාමාන්‍ය ගණන් කරුවන් වැඩි මේවට පෙළඹෙන්නේ නැති මුල්ලේ නිමවුම්. ඒතර මේවා ගොඩක් වෙලාවට අවදානම ගන්න පුළුවන්. රයිට්? මුල්ලේ වෙළඳපළ තුල හැසිරීම පිළිබඳව අවබෝධයක් තියෙන ගණන් කරුව තමයි දැන්. ඒතර ඒගොල්ලෝ ස්පෙකියුලේට් කරනවා, හෙජ් කරනවා. හෙජ් කියන්නේ ඉදිරි ආරක්ෂාව මේකෙන් යම් කිසි ගැටලුවක් ආවොත් එහෙම ඒ ගැටලුව අවදානම අවම කරගන්න තව මොකක් හරි එකකට මේක ලින්ක් කරලා තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් කරන තැනක් තමයි මේ ව්‍යුත්පන්න වෙළඳපළ. හැබැයි ව්‍යුත්පන්න වෙළඳපළක් හැදෙන්න මූලිකවම ව්‍යුත්පන්න වෙළඳපළක් හැදෙන්න මූලිකවම තියෙන්න ඕන ප්‍රධාන අවශ්‍යතා දෙකක්. ප්‍රධාන අවශ්‍යතා දෙකක්. මේ අවශ්‍යතා දෙක තමයි මේ මුදල් වෙළඳපළ එහෙම නැත්නම් මේ මේ අපි බේස් කරන වෙළඳපළ වෙළඳපළ ද්‍රවශීල වෙන්න ඕන මේක පහසුවෙන් විකුණ ගන්න පුළුවන්කම තියෙනවා දැන් මේ මේ මේවා පහ දැන් අපි ගත්තොත් කොමොඩිටි ගත්තොත් උදාහරණයක් විදියට ඉරිඟු තිරිඟු කපු බාර්ලි රත්තරන් මේවා ඉතින් පහසුවෙන් විකුණ ගන්න පුළුවන් මේ අයිටම්ස් නේ එහෙම නැත්නම් මේවා ඉඩ කඩන් වගේ කාලයක් තිස්සේ තියෙන ඒවා නම් විකුණ ගන්න අමාරු ඒවා නම් අපිට ඩෙරිවටිව් එකක් හදන්න බෑ දැන් අපි මේ ගන්න එක්කෝ විදේශ මුදල් වල අගය ඒක එක මේ එකක් වෙනවා ඔය ඩෙරිවටිව් හදන එහෙම නැත්නම් යම් කිසි කොටස් මිලක් වෙන්න පුළුවන් ඕනම එකක්. ඒක මේක ද්‍රවශීලයි. මේක ප්‍රෙෂර් බිල් එකක් වෙන්න පුළුවන්, බොන්ඩ් එකක් වෙන්න පුළුවන්. ඒත් මේවා ඉක්මනින් විකුණ ගන්න පුළුවන්. ඒතර කොහොමදත් මුදල් එහෙම නැත්නම් මුල්ලේනේ මෙවුම් ඉක්මනින් විකුණ ගන්න පුළුවන් ද්‍රවශීල වත්කම්. ඒ වගේ තමයි මේ අගය වෙනස් වෙන්නත් ඕන. ඒතර ප්‍රධාන අවශ්‍යතා දෙකයි මිල කියන එක වෙනස් වෙන්න ඕන. දැන් මිල වෙනස් වෙන්නේ නැතුව ස්ථාවරව තියෙනවා නම් දිගටම ඩෙරිවටිව් එකක් හදන්න බෑ මොකද එතකොට විචල්යක් නැහැ නේ විචල්යක් නැහැ එක නිකන් ස්ථිර තැම්පතක් වගේ. අගේ වෙනස් වෙන්නේ නැහැ ස්ථිර කාලයකට මෙන්න මෙච්චර පොලියක් ලැබෙනවා කියලා කියනවා. නමුත් ඩෙරිවටිව් එකකදී අනිවාර්යයෙන්ම ද්‍රවශීල වෙන්න ඕනේ මේ අදාළ බේස් ඇසට් එක ඒ වගේම මේ බේස් ඇසට් එක මිල වෙනස් වෙන්න ඕනේ. මොන ඔය දෙක මත ඩෙරිවටිව්ස් හැදෙනවා. ඉතින් වෙළඳපළ ද්‍රවශීල නොවේ නම් වත්කමකට ඉල්ලුමක් නැහැ. හරි. මිල වෙනස් කළ නොහැකි නම් කෙටි කාලීන ලාභයක් වත්කම් විකිණීමේ ලබා ගන්න බෑ. ඒකට ඒ ඒ නිසා ඩෙරිවටිව්ස් හදන්න බෑ. දැන් මේ තියෙන පල්ලෙයා මම දාලා තියෙන මේ පුවාරු භාණ්ඩ මත මෙන්න මේව මත අපිට පුළුවන්. දැන් ඔයගොල්ලෝ දන්නවා කණිජ ප්‍රසිද්ධ කණිජ තෙල් ඩෙරිවටිව් එකක් හෙජින් එකක් ගියා ලංකාවේ නේ. ඒක පිට ආකාරය ආයෙ විස්තර කරන්න ඕනේ. ඒක කණිජ තෙල් කියන්නේ කොමොඩිටි එකක් ඩෙරිවටිව්ස් හදන්න පුළුවන්. ඒ මුල්‍ය උපකරණ භාණ්ඩාකාර විල්පත් කොටස් විදේශ විනිමය රයිට් ගිල්ඩ් එඩ් සිකියුරිටීස් ඒ වගේම දර්ශක ව්‍යාපාර වස්තු දර්ශකය ජීවන වේදම් පස්ටර් ඔෆ් ලිවින් ඉන්ඩෙක්ස් ඒවා භාවිත කරන්න පුළුවන් අපිට නිමැවුම් හදන්න. අපි දැන් බලමු මූලික මුල්‍ය ව්‍යුත්පන්න උපකරණ විදේශ විනිමය අගය. ඔයගොල්ලෝ දැන් දන්නවා විදේශ විනිමය ඉතාම ද්‍රවශීලයි. අද විකුණ ගන්න පුළුවන් ඉතාම පහසුයි. ඒ වගේම තමයි විදේශ විනිමය අගය නිරන්තරයෙන් ඉල්ලුම සැපයුම අනුව වෙනස් වෙනවා. ඔය එතකොට ව්‍යුත්පන්නයක් හදන්න තියෙන මූලික අවශ්‍යතා දෙක ෆොරින් කරන්සි වල
හරි ෆොරින් එක්ස්චේන්ජ් එකේ තියෙනවා. එහෙමනම් මේ ෆොරින් එක්ස්චේන්ජ් වලින් අපිට පුළුවන් ඩෙරිවටිව්ස් හදන්න. ඒතර මූලිකවම අපිට තියෙනවා දැන් විදේශ විනිමය ගෙවීමේදී ගෙවන දවස් 90 right spot deal කියලා තියෙනවා forward future කියලා. අපි හිතමු විදේශ විනිමයෙන් ගනුදෙනුවක් කරනවා. එතකොට spot deal එකක් කියන්නේ අපි යම්කිසි කාල සීමාවක්. ඒ කාල සීමාව වෙන්නේ ගනුදෙනුව කරපු දවසේ ඉඳන් උපරිම දවස් 2යි. උපරිම දවස් 3යි. ගනුදෙනුව කරපු දවසත් තව දවස් 2ක් එක්කලා දවස් 3ක් ඇතුළත පියවීම සිද්ධ වෙනවා. ස්පොට් ඩීල් එක ෆෝවර්ඩ් ඩීල් එක ෆියුචර් ඩීල් එක කියන්නේ ගනුදෙනු කරපු දවසේ ඉඳන් නම් කිසි නිශ්චිත ඉදිරි කාලයකදී තමයි මේ ගනුදෙනුවේ පියවීම සිද්ධ වෙන්නේ. හරි. ඒ දැන් ඔයගොල්ලෝ දන්න ෆොරින් කරන්සි කියන්නේ දවසින් දවස දවස ඇතුළත උනත් මිල ඉහළ පහළ යන. දැන් අද උදේ ගත්තොත් US ඩොලර් එක කගේ හඳ වෙනකොට ඒක වෙනස් වෙනවා නේ. වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. ඒතකොට ඒ US ඩොලර්ස් වලට තියෙන ඉල්ලුම සහ US ඩොලර්ස් සැපයුම අනු දැන් මේ දවස්වල ඉල්ලුම වැඩි සැපයුම අඩු වෙන නිසා US ඩොලර් එකේ අගය රුපියලට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නවා. ඉහළ අගයක් ගන්නවා. ඒතර අද දේවරුව 180ක් ගෙවුවොත් එතන සමහරවිට දාල් වෙනකොට හඳානකොට ඒක මේ මාකට් එක ඉවර වෙනකොට 185ක් වෙන්න පුළුවන්. ලංකාවේ මාකට් එක ඉවර වෙනකොට 185ක් වෙන්න පුළුවන්. සර් දවස ඇතුළතත් වැඩි වෙනවා. දැන් ස්පොට් ඩීල් එකක් කියන්නේ ඒක ආපෝ අපිට ගන්න පුළුවන් කොටස් තුනකට හරි මෙතන තියෙනවා ස්පොට් ඩීල් කියලා තියෙනවා ඉදිරි අනාගත ෆෝවර්ඩ් ෆියුචර් කියලා තියෙනවා. අතර ස්පොට් කියන්නේ දවස් 3ක් ඇතුළත T+2 ගණන් කරපු දවසත් තව දවස් 2ක් ඇතුළත පියවීම සිද්ධ වෙන්න ඕන. ඉදිරි අනාගත කියන්නේ නිශ්චිත ඉදිරි කාලයකට ওই දවස් 3කට වඩා වැඩි කාලයකට සිද්ධ වෙන ගණුදෙනුවකට අපි කියනවා එකෝ ෆෝවර්ඩ් එකක් එකෝ ෆියුචර් එකක් කියලා. ඒකේ දෙකම සමානයි චූටි වෙනස්කම් දෙකක් තමයි තියෙන්නේ. අනිත් එක සෝප්ස් හුවමාරු මුදල් ගණුදෙනුව අපි ඉස්සරහට කතා කරමු. right? ඒක මොකද එක ෆොරින් කරන්සි එකකට තව ෆොරින් කරන්සියක් මාරු වෙනවා. අන්න ඒ වගේ දේවල් තමයි සෝප්ස් වලදී සිද්ධ වෙන්නේ. දැන් මේ එතෙන් ගණුදෙනුත් අපිට කොටස් 3කට කඩන්න පුළුවන්. ස්පොට් ඩීල් එකක් කියන්නේ T+2. T කියන්නේ ට්‍රාන්සැක්ෂන් ඩේට්. එතකොට අද ගණුදෙනුව සිද්ධ වුණාම උපරිම දවස් 2ක් ඇතුළත උපරිම ව්‍යාපාරික දින 2ක් ඇතුළත බේරුම් කරන්න ඕන. කෑෂ් ඩීල් කියලා තව જાතියක් තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම T+0 ඕනේ මෙතන 0 බිඳුව. ගණුදෙනුව සිදු වන දිනේ තුලදීම මුදල් හුවමාරුව සිදු වෙනවා නම් ඒක කෑෂ් ඩීල් කියන මේ ස්පොට් එකටදීම තියෙන එක. ඊළඟ එක තමයි ටොම් ඩීල් කියලා තියෙන්නේ. ඊළඟ දවසේ සිදු වෙන එක T+1. කොහොම වුණත් ස්පොට් ඩීල් එක උපරිම දවස් 3ක් ඇතුළත ඉවරයි. ගණුදෙනු කරපු දවසත් එක්කලා ඉදිරි දවස් 2යි. මම මුලින් පැහැදිලි මෙතන කාල තුනක් තියෙන්නේ. T+0 ඒ දිනම T+1 හෙට T+2 කියන්නේ අනිද්දා. මේ කාලය වෙනස් වෙනකොට ෆොරින් කරන්සි එකේ මිල වෙනස් වෙනවා. එහෙමනම් මේකට තියෙන මිල right? දැන් T+0 එක අපි හිතමු අද 180යි කියලා US එක. ඒතර 180ට T+0 එක කරාට T+1 එක 180ට කරන්නේ නැහැ. රෙන්ඩ එක 90 සමාට එක 181 180යි සත ගාණක් වෙන්න පුළුවන්. T+2 එකත් ඒ ගානට කරන්න ඊට වඩා වෙනස් වෙන්න පුළුවන් නේ. එහෙනම් මිල 3ක් තමයි මේ තුනට තියෙන්නේ. ඒකට හේතුව මේ මිල විදේශ මුදලේ අගය කාලයත් එක්කලා වෙනස් වෙනවා. විචල්‍යයි. අර ඩෙරිවටිව් එකේ බේසික් ගයිඩ්ලයින් එක බේසික් රික්වයර්මන්ට් එක සටිස්ෆයි කරනවා. කතා කරන්න දෙයක් නැහැ විදේශ මුදල් කියන එක highly liquid. රුපියල් වගේම රුපියල් සත වගේම foreign currency highly liquid. ඊළඟට තියෙන්නේ ඉදිරි හෝ අනාගත ගනුදෙනු. forward or future. මේකේදී බේරුම් කිරීමට ගණදෙනු ව්‍යාපාර දින දෙකකට වඩා ලැබෙනවා. T+2 ට වඩා වැඩි සෙටල්මන්ට් ඩේට් එකද අපි දැන් මේක කියන්නේ සෙටල්මන්ට් ඩේට් පියවීමේ දින ගණදෙනුව බේරුම් කිරීමේ දින. හරි. ඉදිරි අනාගත ගණදෙනු වල මේ වාක්‍ය වචන මේ පෙළි දෙක මාරු කරලා දාලා. ඉදිරි අනාගත ගණදෙනු වල ඇති අනාගත දිනයක මුදල් වර්ග භාර දීම සඳහා මිල එකකතාවයක් ඇති කර ගැනීම වන අතර
යටවාක්‍ය උඩට ඇවිල්ලා උඩවාක්‍ය යටට ගිහිල්ලා ගැනීම වන අතර එය බිගේරුම් කිරීම සඳහා ගනුදෙනු දිනෙන් ව්‍යාපාරික දින දෙකකට වඩා ලැබේ. ඒතර දින දෙකක් නා උපරිම ඒක ස්පොට් ඩීල් එකක් වෙනවා. මේක ෆෝවර්ඩ් වෙනවා. ඉදිරි ගිවිසුම් යන යම් පාර්ශ්ව යුගලයක් යම් කිසි වෙළඳ භාණ්ඩයක් හෝ මුදල් වර්ගයක් දැන් ඉතින් අපි මෙතන වෙළඳ භාණ්ඩ ගැන සඳහන් කරාට වෙළඳ භාණ්ඩ අපි ගණන් ගන්නෙ නැහැ. අපි මුල්ලෙනි මෙවුම්නේ ගන්න එන්න මුදල් වර්ගයක් එකඟ වූ ප්‍රමාණය ගන්න එකඟ වූ ප්‍රමාණය right පාර්ශ්ව දෙකම පිළිගත් දිනකදී බාර දිනකදී බාරදී ඒ විනුවේ මුදල් ගෙවිසඳා වර්තමානයේ ඇතු කරගත් අපි තුමු මම දැන් වාහනයක් ගෙන්නන එක්කෙනෙක් right මම ගෙන්නන්නේ ජපානයෙන් වාහනයක් එමෙතන මම ගෙන්නන නම් යුරෝපීය රටකින් වාහනයක් විතර මම එකඟ වෙන්න ඕන වෙන මුදල් වර්ගයකට මම ජපානයෙන් ගෙන්නන නම් ජපනීස් yen වලට තමයි එකඟ වෙන්නේ. දැන් මම දකිනවා ජපනීස් yen එක වේගයෙන් වැඩි වෙනවා රුපියලට සාපේක්ෂව 1.7 හිට වෙනකොට 1.2 ඔය වගේ වැඩි වෙගෙන යනවා. ඉතින් මම අපේක්ෂා කරනවා මගේ වාහනේ එන්නේ තව කොච්චර කාලෙකින්ද? මාස 2කින් නැත්නම් මාස 3කින්. ඉතින් මාස 3ක් යනකොට අද 1.60 නම් ජපනීස් yen එක රුපියලට සාපේක්ෂව මාස 3ක් යනකොට මේ ට්‍රෙන්ඩ් එක අනුව 1.75 1.80 එහෙම වෙන්න පුළුවන්. ඉතින් මම අද 1.60ට අරගෙන මම තියාගෙන ඉඳලා වැඩකුත් නැහැ. මොකද මම 1.75ට 80ට එදාට අරගෙන වැඩකුත් නැහැ. එහෙනම් මම යම් කිසි මුල්‍ය ආයතනයක් එක්කලා විශේෂයෙන් බැංකුවක් එක්කලා ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එකකට යනවා. ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එකකට. මම කියනවා මම තව මාස 3කින් ජපනීස් yen මිලියනයක් ගන්නවා. එතකොට මට ප්‍රයිස් එකක් දෙනවා. ඒක අර අද තියෙන මිලට වඩා වැඩි මිලක් right අපි හිතමු 1.60ට තියෙන එක 1.54ට 1.62ට sorry 1.60ට තියෙන එක 1.70ට 1.65ට වගේ පොරොන්දු වෙනවා. ඉතින් මම හිතනවා මම පොරොන්දු වෙන මිලට වඩා වැඩි මිලකට එදාට යයි කියලා. එදාට යයි කියලා. ඉතින් යම්කිසි මිලකට එකඟ වෙනවා. ඒකට මම ප්‍රීමියම් එකක් ගෙවන්න ඕන right යම්කිසි ප්‍රීමියම් එකක්. ඒතර මට මිල වෙන්නේ ප්‍රීමියම් එක ප්ලස් මම ඉදට ගන්න මුදල්. ඒතර මාස 2කින් හරි 3කින් හරි වාහන එනකොට මම අර ගන්නට බැංකුවේ එකඟ වෙච්ච ගන්නට මිලදී අරගෙන අදාළ සෙටල්මන්ට් එක කරනවා. ඒතර ඒ වෙනකොට මම ඉදට රුපියල් ගෙවනවා ආයතනෙ. ඒතර මම 1.60 68ට තිබිච්ච එක මම සමට 1.68 ගන්න පොරොන්දු වුණොත් 1.68 ගානේ ගෙවලා ඉදට මම යෙන් අරගෙන මගේ වාහනේ මම නිදහස් කර ගන්නවා. සමහර වෙලාවට ඒ වෙනකොට ගිය ට්‍රෙන්ඩ් එක අනුව yen එක 1.68 නෙමෙයි 1.75ට ගිහලා. ඒකට මට ලාභයක් තියෙනවා. මොනවා හරි හේතුවක් නිසා yen එක යගේ 1.68ට වඩා අඩු වුණොත් එහෙම ඉදා වෙළඳපොලේ 1.65 නම් yen එකේ මිල මට තියෙන්නේ පාඩුවක් නේ. ඒකට මම මගේ උපකල්පන මගේ සමක්ෂේපන ස්පෙකියුලේෂන් මොනවා හරි හේතුවක් නිසා වැරදුනා. ඉතින් මට පාඩුවක් තියෙනවා. ඒතර ඒක ඒක මුල්‍ය ආයතනයට ලාභයි. මොකද එයාට 1.65 ගන්න ඉඳා මිලදී අරගෙන 1.68 ගන්න එතනම අනිත් පැත්තට විකුණන්න පුළුවන් මට. පැහැදිලිද? right. ඒකර දැන් බැංකුව 1.75ට එදාට මේ ස්පොට් මේ මාකට් එකේ මිලදී අරගෙන මට 1.68ට දෙන්නේ නැහැ. බැංකුවත් බලනවා මට 1.68 ගන්න පොරොන්දු නම් බැංකුවත් බලනවා කොහොමද ට්‍රෙන්ඩ් එක කියලා. බැංකුවත් තව මොනවා හරි ගිවිසුමකට තවත් එක්කෙනෙක් එක්කලා එනවා මේ මිලදී ගන්නනේ. අන්න ඒ වගේ ක්‍රමවේදයන් බැංකුවේ අවධානය යොමු කරගන්න තියෙනවා. කොහොමුණත් ෆෝඩ් එකේදී වෙන්නේ ඔන්න ඔය කතන්දරය තමයි. අද දිනේදී මම එකඟ වෙනවා ඉදිරි දිනකදී යම්කිසි නිශ්චිත මිලකට right නිශ්චිත මිලකට ඒ ප්‍රමාණය මිලදී ගන්නවා කියලා. ඒතර එදාට තමයි මම මුදල් ගෙවලා සෙටල් වෙන්නේ. එක මාසයක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්. කොහොමුණත් T+2 එකට වඩා වැඩි. ඒතර කාලය වැඩි වෙන්න මගේ තීරණය කරන ප්‍රයිස් එක වෙනස් වෙන්න පුළුවන්. කාලයනේ මේ මේකේ ප්‍රයිස් එක තීරණය කරන සාධක වෙන්නේ නේ. කාලය වෙනස් වෙනකොට වෙනස් වෙනවා. දැන් මේ තියෙන්නේ ඉදිරි සහ අනාගත ගිවිසුම් දෙකම මූලිකවම සමානයි. මූලිකවම සමානයි. ඉදිරි ගිවිසුමක් ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එක ඕවර් ද කවුන්ටර් වෙන්න පුළුවන් දෙදෙනෙක් අතර දෙන්නෙක් එකඟ වෙලා වෙන්න පුළුවන්. ඒතර ඒක කෙරෙන්නත් පුළුවන් නොකරෙන්නත් පුළුවන්. දැන් අපි හිතමු මම එකඟ වෙනවා ෆෝවර්ඩ් එක 1.60 ගන්න. 1.60ට තියෙන එක 60 68 ගන්න.
මට ඕන නම් ඒක නොකර ඉන්න පුළුවන් එදාට මම මිලදී ගන්න මොකද එදාටනේ මම මුදල් කියලා ගන්න ඕන මම ඕන නම් මිලදී නොගෙන ඉන්න පුළුවන් නමුත් මම ප්‍රීමියම් එකක් ගෙවලා තියෙන උන වේලාසනේ ඒතර ඒ ප්‍රීමියම් එක තමයි මට පාඩුව වෙන්නේ ඒතර ෆෝල්ඩ් කොන්ට්‍රැක්ට් එකක් ගිවිසුම ක්‍රියාත්මක නොකිරීමේ සම්භාවිතාව ඉහළයි මොනවා නම් නිශ්චිත ගෙවීම ඉදිරි දිනකදී සිදු වෙනවා නමුත් ෆියුචර් කොන්ට්‍රැක්ට් එකකට වෙළඳපොළ උච්චාවචන මත විදේශ විනිමය දෛනිකව ගණනය කරනකොට ඒගොල්ලන්ගේ බැංකුව දෛනිකව ගණනය කරලා ඒගොල්ලන්ගේ බැලන්ස් ෂීට් එකට දා ගන්නවා එතකොට ඒකේ පියවීමේ දින එකකට වඩා තියෙනවා කියන එක තියෙනවා එතකොට ඒක ඇවිල්ලා ටෙක්නිකලි වෙනසක් විතරයි මූලිකව මේ දෙක සමානයි ඒක පැහැදිලි නේද ඔයගලන්ට මේ කියලා තේරුම් ගන්න පුළුවන් නේද දැන් මෙහිදී निश्चित दिन का निश्चित स्थान अनागत मूलिक अनागत दिन अनुपात मत निश्चित विदेश विनिमय प्रमाण विक्रीमो मिलदी එතකොට ගිවිසුම ක්‍රියාත්මක නොකර ඉන්න බෑ ගොඩක් ලාට ෆෝවර්ඩ් වල මේවා ස්ටෑන්ඩඩයිස් අධීක්ෂණය වෙන ගිවිසුම් නමුත් ඉදිරි ගිවිසුම් කෙනේවා ෆෝවර්ඩ් ෆියුචර් වල මේ විනාට ෆෝවර්ඩ් වල දෙදෙනෙක් අතර එකඟ වෙලා කරන්න පුළුවන් ඇති වෙන්න පුළුවන් ගිවිසුම නොකර ඉන්න තියෙන පුළුවන් සම්භාවිතාවයි තාම ඉහළ වෙන්න පුළුවන් පැහැදිලිද ඉතර විදේශ විනිමය විදේශ විනිමය वेलंदपले विदेश विनिमय वेलंदपले काले अणुव व्युत्पन्न निमयो पहाक अपिट अंदुनगन्न पुळुवन् स्पॉट एकट अनुदिनो सिदुवेला दिन देकक् एतुलत सिदुवन एक तुनक् तीन आकार एक्को स्पॉट एक्को कैश एक्को टर्म विदियट ඒ කාලයත් එක්ක තමයි වෙනස් වෙන්නේ. අනිත් එක forward or future. ඒතර forward or future දෙකම සමානයි. ඔතර operate වෙන ආකාරය, මෙහෙ යවෙන ආකාරය කාලයේ වෙනසක් නැහැ. ඒකේ forward එක කාලය, future එකේ කාලයට වඩා වෙනස් එහෙම එකක් නැහැ. දෙකම සමානයි. ඒකේ මෙහෙ යවෙන ආකාරය operation mechanism එකේ පුංචි වෙනසක් තියෙනවා. හරි mechanism එකේ පුංචි වෙනසක් තියෙනවා. ඒ අරන ඒ දෙක මූලිකවම සමාන. පැහැදිලිනේ? හරි. මනාප ඔප්ෂන්ස්. ත්‍රි ඔප්ෂන්ස් කියන එකත් එක්තරා විදිහක ඩෙරිවටිව් එකක් විදේශ මුදල් මත පදනම් වෙච්ච. මුගඩක් ලාට මේවා මුල්‍ය නිමැවුම් හින්දා අපේ කරන්සි එක, ඒ කියන්නේ රුපියල් ලොයි විදේශ විනිමයත් එක්කලා තමයි සම්බන්ධ වෙන්නේ. එහෙම නැත්නම් වෙන රටක නම් ඒ අදාළ විනිමය යුගල यूरो सह डॉलर राइट ये यूरोपीय अटकना यूरो डॉलर ओके बोलवा लंका है ना श्रीलंकन रुपीस यूरो बोलवा श्रीलंका रुपीस यूएस बोलवा यूएस डॉलर्स बोलवा ये मेके मनाप वाले ऑप्शंस प्रधान पार्श्व कीपया एक पार्श्व मनाप लियन्न ऑप्शन राइट ऑप्शन राइट मनाप लियान अनेक पार्श्व तमाई मनाप दरन्ना ऑप्शन होल्ड तो पार्श्व देखा मनाप लियान्ना मनाप दरन्ना अलवे करन लाबने तो मनाप लियान्ना ऑप्शन राइट तमाई ऑप्शन होल्ड एट में मूल्य व्युत्पन्न अलवे करन पहली द यस मनाप वाले दी अदाल पार्श्व युगल ऑप्शन राइट आई ऑप्शन होल्ड आई ऐति कर गन्ना गिवसुम ගිවිසුමේදී එක් පාර්ශවයක් අයිතිය මිලට ගන්නවා. ඒ බැඳීමක් නෙමෙයි. හරි? අයිතිය මිලට ගන්නවා බැඳීම. එතකොට මේක ක්‍රියාත්මක වෙලා නැහැ. දැන් යම්කිසි දෙයකට තියෙන අයිතියක් විකුණන්න හෝ මිලදී ගන්න තියෙන අයිතියක් මිලට ගන්නවා. ඒක බැඳීමක් නෙමෙයි. ඒ කියන්නේ බැඳීමක් නෙමෙයි. ඒ කියන්නේ ඕනනම් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඕනනම් ඒක ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන්. මේනි කිසියම් වත්කමක් නිශ්චිත දිනකට හෝ ඊට පෙර විකිණීම හෝ මිලදී ගැනීම විය හැකිය. ලියන්නා මේ සඳහා අයිති. දැන් මෙතනදී ඔප්ෂන් හෝල්ඩර් ට විකුණනවා අයිතිය.
යම්කිසි මනාපයක් ක්‍රියාත්මක කරන්න අයිතිය විකුණනවා. ඒ මනාපය ආකාර දෙකයි යට පේන ඕගලන්ට. එකක් තමයි මිලදී ගැනීමට තියෙන මනාපය. එතකොට ඔප්ෂන් රයිට් යම්කිසි දෙයක් විකුණනවා ඔප්ෂන් හෝල්ඩර්ට. එතකොට ඔප්ෂන් හෝල්ඩර්ට අයිතියක් එනවා. එයාට කැමති නම් ඒක මිලදී ගන්නවා ඒ අදාළ දිනේදී, කැමති නම් මිලදී නොගෙන ඉන්න පුළුවන්. හැබැයි ඔප්ෂන් රයිටට එයා ඒක කෙරෙන අවස්ථාවේදී, මේ ගිවිසුම ඇති කරගන්න අවස්ථාවේදී යම්කිසි ප්‍රීමියම් එකක් කාස්තුවක් ගෙවන්න ඕන. ඒක අර ක්‍රියාත්මක වුණාද නැද්ද කියන එක මත පදනම් වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් එයා යම්කිසි කාස්තුවක් අය කරනවා, ඒක ප්‍රීමියම් එකක්. හරි, මේදී මනාප ලියන්න එකඟ වූ මිලට, අපි ඒ කියනවා එකඟ වූ මිලට ස්ට්‍රයික් ප්‍රයිස් කියලා. යම්කිසි කාල සීමාවක් තුල හෝ එකඟ වූ දිනක එක්සයිස් ඩේට් අදාළ වත්කම මිලදී ගැනීමට හෝ විකිනීමට අයිතියක් ලබා ගන්න. ඊතර ඔප්ෂන් හෝල්ඩ් අයිතියක් තමයි ගන්න. ඒ අනුව මනාප නිමව වර්ග දෙක. යම්කිසි දෙයක් මිලදී ගන්න තියෙන මනාපයට අපි කියනවා කෝල් ඔප්ෂන්. යම්කිසි දෙයක් විකිනීමට තියෙන මනාපයට අපි කියනවා පුට් ඔප්ෂන් කියනවා. ඒතකොට මනාප ලියන්නා ගාව යම්කිසි දෙයක් තියෙනවා, එයා එක විකුණන්න අපේක්ෂා කරනවා මනාප දරන්නාට. තොර මනාප දරන්න ඔප්ෂන් හෝල්ඩර් කැමති නම් මිලදී ගන්න පුළුවන්. ඒක කෝල් ඔප්ෂන් එක. අනිත් එක මනාප දරන්න කැමති නම් විකුණන්න පුළුවන්. ඒක ඔප්ෂන් පුට් ඔප්ෂන් එක. ටිකක් සංකීර්ණයි, මම පැහැදිලි කරනකොට පැහැදිලි කරගන්න. දැන් අපි උදාහරණයක් ගමු. මිලදී ගැනීමේ මනාපේ කෝල් ඔප්ෂන් එකට ඔප්ෂන් රයිට් කියන එකනට කැමති නම් මිලදී ගන්න පුළුවන්, කැමති නම් මිලදී නොගන්න ඉන්න පුළුවන්. ඔන්න මනාපයේ ක්‍රියාත්මක කරන උදාහරණයක් තමයි ඒ. දැන් මෙතන ඒ කියන්නේ ඔප්ෂන් රයිට්. හොඳයි, මනාප ලියන්න. ඒ ගාව තියෙනවා XYZ සමාගමේ, නෑ නෑ, ඒ කියන්නේ මෙතන මනාප දරන්න. ඒ විසින් X, හරි, අපි ඒක ඉස්සෙල්ල බේරගමු. මේ වාක්‍ය විදිහට යමු. අර දරන්නාද ලියන්නාද කියන එක බේරගමු පස්සේ. ඒ කියන පුද්ගලයා XYZ සමාගමේ කොටස් රුපියල් 90ක් දක්වා ඉදිරියේදී වැඩි වෙනවා කියලා අපේක්ෂා කරනවා. පැහැදිලිද? ඒතර ඒ අපේක්ෂා කරනවා, ස්පෙකියුලේට් කරනවා XYZ කියන සමාගමේ කොටස් රුපියල් 90 වෙනකම් වැඩි වෙයි කියලා. ඒතර ඒ රුපියල් 75ක එකඟ වූ මිලකට ස්ට්‍රයික් ප්‍රයිස් එක ගන්න. එකඟ වූ මිල ස්ට්‍රයික් ප්‍රයිස් 75ට එකඟ වූ එක කොටසක් රුපියල් 4.50කින් ගාස්තුවකට බීට විකුණනවා කොටස් 100. අන්න එතකොට මෙතන ඒ කියන්නේ ඔප්ෂන් රයිට්, බී කියන්නේ ඔප්ෂන් හෝල්ඩර්. එතකොට බී මිලදී ගන්නවා අයිතිය රුපියල් 75කට යම්කිසි නිශ්චිත දිනකදී කොටස් 100ක් මිලදී ගන්නවාද නැද්ද කියන අයිතිය එයාට ලැබෙනවා මේ ඔප්ෂන් එක. පැහැදිලිද? හැබැයි ඒට බී ගෙවන්න ඕන එක කොටසකට රුපියල් 4.50 ගානේ අන්න අර ප්‍රීමියම් එක ගාස්තුව. ඒතර එකකට 4.50 ගානේ එයා කොටස් 100කට ගෙවන්න ඕන රුපියල් 450. ඒක මේ ගිවිසුම ඇති කරන වෙලාවෙදිම ගෙවලා දාන්න ඕන. පැහැදිලිද? ඔන්න දැන් ඒ හිතනවා මේ කොටස් මිල වැඩි වෙයි කියලා 90කට. එතකොට ඒ එහෙම හිතලා ඉවරලා ඒ B එක එකඟ වෙනවා, මම ඔයාට තව මාසෙකින් නැත්නම් මාස දෙකකින් මේ XYZ සමාගමේ කොටස් රුපියල් 75 ගානේ විකුණන්න. මේවා 90ට වැඩි වෙනවා කියලා ඉතින් මෙයා කියනවා විස්තරය. ඒතර 75 ගානේ ගන්න B එකඟ වෙලා ඔන්න මනාප යක් අත්, මේ කියන්නේ මනාප ගිවිසුමක් අත්සන් කරනවා. එතකොට මේක ට රුපියල් 4.50 ගානේ එක කොටසකට අය කරනවා A B ගෙන්. එතකොට B ගෙවනවා රුපියල් 450 ගිවිසුම ඇති වෙච්ච වෙලාවෙම. XYZ සමාගමේ මේ කොටස් මිල රුපියල් 100 වෙනකම් වැඩි වෙනවා. එතකොට ඒ හිතනවා 90 වෙනකම් කියලා, නමුත් ඇත්තටම මේක 100 වෙනකම් යනවා. මෙතන මේ ඔව් sorry sorry මෙතන B ට ගෙවිය යුතු. එතකොට B තමයි ඔප්ෂන් රයිට්. ඒ කියන්නේ ඔප්ෂන් හෝල්ඩර්. හොඳේ, අන්න එතන පැටලවිලක් වුණා. ඒ අපේක්ෂා කරනවා මිල වැඩි වෙයි කියලා. ඒ නිසා ඒ බීත් එක කරනවා, එයා ගාව තියෙනවා කොටස් XYZ සමාගමේ. හරි, මම ඔයාට මාසෙකින් මේක 75 ගානේ ගන්නම් කියලා එකඟ වෙලා. ඒතර බීට ගෙවනවා රුපියල් 450 ඒ.
ඒ තමයි ඔප්ෂන් වලට හොඳ මේ B නෙමෙයි A A විසින් A සඳහා A විසින් Bට ගෙවිය යුතු ගාස්තුව 4.50 ඩිග්‍රී 450යි ඔන්න දැන් අපේක්ෂා කරපු විදිහට A XYZ සමාගමේ කොටස් මිල ඉහළ යනවා ඒක 90 නෙමෙයි 100ට යනවා ඒතර A මොකද කරන්නේ තත්දාලා යාගේ අර මනාපය ක්‍රියාත්මක කරනවා මිලදී ගැනීමේ මනාපය ක්‍රියාත්මක කරනවා ක්‍රියාත්මක කරලා B ගෙන් කීයද ගන්න එයා එකම වෙච්ච මිල ස්ට්‍රයික් ප්‍රයිස් එක 75යි 75 ගන්න B ගෙන් ගන්න කොටස් 100ක් ඒතර A ට පුළුවන් ඒ කොටස් 100 එහෙමම අනිත් පැත්තට මාකට් ප්‍රයිස් එක බැගින් 100 නිසා වෙළඳපොලේ විකුණනවා රුපියල් 100 ගන්න හරි 75 ගන්න අරන් එහෙමම අනිත් පැත්තට 100 ගන්න විතරනවා දැන් බලමු A ට ලැබෙන ලාභය කොටස් ඉක්නෝ මිල 100 වැඩි කිරීම කොටස් 100 ගන්න රුපියල් 10000යි හරි කොටස් මිලදී ගැනීමට එයා 75 ගන්න වැය කරලා දිනවා මේ වෙලාවේ තමයි අසල්ලි ගන්නේ 7500 ඒතර ඒක අඩු වෙන්න ඕන එතකොට ගාස්තු ගෙවලා දිනවා B ට එකකට 450 ගන්න 100ක් 450යි 4.50 ගන්න 100ක් 450යි එතකොට එයාගේ ලාභය 10000යි මේ දෙක අඩු කරාම 2050යි කොටස් මිල 75කට වඩා ඉහළ නොගියොත් ඒ මනාපය ක්‍රියාත්මක කරනවා. ඒතර දැන් මෙතනදී කොටස් මිල 100ට ගිය හින්දා ඒ මනාපය ක්‍රියාත්මක කරලා 75 ගන්න මිලට අරගෙන ඒ වෙලෙම අනිත් පැත්තට වෙළඳපොලේ 100 ගන්න විකුණලා 2050ක ලාභයක් ගන්නවා. අපි හිතමු බැරි වෙලාවට කොටස් මිල රුපියල් 75ට වඩා ඉහළ ගියේ නැත්නම්. ඒතකොට 75ට වඩා ඉහළ ගියේ නැත්නම් B කීයටද ගන්න A කීයටද ගන්න ඕන ක්‍රියාත්මක කරොත් 75 ගන්න ගන්න ඕනනේ 75 ගන්න ගත්තා එයාට වෙළඳපොලේ විකුණන්න පුළුවන් 75ට වඩා අඩු වෙන. ඒතකොට එයාට පාඩුවක් සිද්ධ වෙනවා. A පාඩුවයි 450ක පාඩුවයි දෙකම වෙනවා. එතකොට මොකද කරන්නේ? A මේක ක්‍රියාත්මක කරනවද? නැහැ. A මනාපය ක්‍රියාත්මක කරන්නේ ඒ නිසා තමයි ඒකට මනාපය කියන්නේ. A ට කැමති නම් විතරයි ක්‍රියාත්මක කරන්නේ. ඒත් එයාට තියෙන පාඩුව මොකද මනාපය ක්‍රියාත්මක කරේ නැත්තම්? A ට වෙන පාඩුව අර 4.50 ගානේ 100කට ගෙවපු රුපියල් 450 විතරයි. ඒක ගෙවන්න ඕන මුලින්ම. ඒ නිසා මේ පාඩුව එයාට සිද්ධ වෙනවා නේ. හැබැයි මේ අපේක්ෂා කරපු විදිහට කොටස් මිල ඉහළ ගියොත් එහෙම එයාට 2050ක ඒ ගඩ දෙඩුවෙන් ලාභයක් තියෙනවා. ඊළඟට සෝ කුවමාරු ගිවිසුම්. මේක ටික සංකීර්ණ එකක්. එහෙනම් ඔගොල්ලෝ තීරුම් ගන්න උත්සාහ කරන්න මොනවාරි කමෙන්ට් එකක් තියෙනවා නම් දාන්න ඒක අපි ඒක ගැන කතා කරමු. දැන් මේ මනාප කියන එක පැහැදිලි නේද? ඒතර මනාපේදී මනාප ලියන්නා ඉන්නවා මනාප මිලදී ගන්නා ඉන්නවා ඔප්ෂන් රයිට් ඔප්ෂන් හෝල්ඩර්. ඒතර මනාප ලියන්නා මනාපයක් ලියලා ලබා දෙනවා යම් කිසි දෙයක් මිලදී ගැනීමට හෝ විකිණීමට අයිතියක් ඔප්ෂන් හෝල්ඩර්ට. එයා කැමති නම් විතරක් ඒක මිලදී ගන්න ඕවි කරන්න පුළුවන් ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒක තමයි මනාපය කියන්නේ. හැබැයි ඒ වෙනුවෙන් යම් කිසි ගාස්තුවක් අය කරනවා ඒ ගාස්තුව මුලදී ගෙවලා තියන්න ඕන. පැහැදිලිද? දැන් මම මෙතෙක් කතා කරේ ඒක. සෝප් වර්ග දෙකක් තියෙනවා. උවමාරු වත්කම් සෝප්. දැන් සෝප් එකකදී කරන්නේ එක වත්කමකට තව වත්කම. right? උවමාරු කරන එක තමයි වෙන්නේ. වත්කමක් මත ව්‍යුත්පන්න වී ඇත අනාගත අවදානම පිළිබඳ සැලකිලි මත එක මුල්ලේ උපකරණයක් කරනකොට වෙනත් මුල්ලේ උපකරණයක් කොමාරු කරනවා. එක මුල්ලේ උපකරණයක් වෙනකොට වෙනත් තුල්ම. ඒකට දැන් මම යම්කිසි මුල්ලේ උපකරණයක් දරනවා. මම බලනවා අනාගතයේදී මේ මුල්ලේ උපකරණය තවදුරටත් තියාගෙන ඉඳලා ඒ අනාගතයේදී යාමයි මොකක් හරි තැන්පතුවක්. හරි? තැන්පතුවක්. ඒතකොට ඒකේ මට ලැබෙනවා දැන් මේකේ වර්ග දෙකක් තියෙන ඉස්සරහදී ඒ දැන්පතුට මට ලැබෙන ප්‍රතිලාභයේ ඉදිරියේදී මීට වඩා වෙනස් වෙයි මට මේක තියාගෙන ඉඳලා මට පාඩුවක් වෙයි කියලා. ඒතර මම කරන්නේ මොකද්ද? ඒකේ පොලි අනුපාතයට වෙනත් පොලි අනුපාතයක් ආදේශ කරගන්න උත්සාහ කරනවා. එහෙම තමයි ඒ වත්කම වෙනුවට වෙනත් වත්කම. දැන් අපි හිතමු විදේශ විනිමය කියලා මං ඩොලර් තියාගෙන ඉන්නවා. මම ඩොලර් තියාගෙන ඉීමේදී ඉදිරියේදී මම දකින්න ඩොලරලාගේ පල්ලෙහාට යනවා. එහෙනම් මට පාඩුවක් වෙනවා. එහෙනම් මං ටක්කලා මේ ඩොලර් වෙනුවට වෙනත් විදේශ විනිමයකට කුවමාරු වෙනවා. යුරෝ වෙන්න පුළුවන් වෙන මොනවා හරි වෙන්න පුළුවන් බ්‍රිතාන්‍ය පවුම් වෙන්න පුළුවන්. හරි. කුවමාරු වෙලා හිටිනු මම දකිනවා. ඒකෙන් මට වඩා වාසිදායක තත්ත්වයක් අත්පත් වෙයි කියලා. ඒතර ඒක අනාගතය පිළිබඳ සමක්ෂේපණයක. තක්සේරු කරලා අවදානම අවම කරගන්න
හෙජ් කරනවා. ඒතකොට හෙජින් කියන්නේ අවදානම අවම කරගැනීමේ යම් ක්‍රියාමාර්ගයක්. මේකට ස්පෙකියුලේට් කරන්න උන්ට ඒතකොට මුල්‍ය වෙළඳපොළ ගැන ඉතා හිල දැනුමක් තියෙනුනේ මේ වෙනි පුද්ගලයන්. මොකද මේවා සංකීර්ණයි. අවදානම කොහොම ඇති වෙද කියලා හිතා ගන්න බෑ. ඒතකොට මතක තියාගන්න මේ මුල්‍ය නිමවුම් වල දැන් අපි මේ සිලබස් එකේදී අවධාරණය කරන්න සහ සිලබස් එකේදී ප්‍රශ්න අහලා තියෙන්නේ මේ ගණදින කරුවන්ගේ ස්වභාවය ඒ ගණදින කරුවන් අවදානම දකින විදියත් ඒ අනුව ඕන් මොන මොන මුල්‍ය උපකරණ වලද ආයෝජනය කරන්න කියන එක තමයි අහන්නේ. දැන් උදාහරණයක් විදිහට එක වතාවක ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඕලන්ට දෙනවා ගණදින කරුවගේ වර්ගය. මේ රජයේ යම්කිසි ආයතනයක හෝ රජයේ සේවය කරලා ආයතනයක සේවය කරලා එයාට ලැබෙනවා මේ පාරිතෝෂික මුදල. එහෙම නැත්නම් මේ මොකද EPF එක. සේවක අර්ථසාධක අරමුදල එක වතාවට ගන්නවා. ඒතොර එයාට ටිකක් ලොකු මුදලක් ලැබෙනවා. මෙවැනි ගණුදෙනු කරුවෙක්ට ආයෝජනය කරන්න තියෙන ඉතාම සුදුසුම ආයෝජන වර්ගය මොකද්ද? ඒතර සමාහලට කොටස් කියලා දෙයි, උත්පන්න උපකරණ කියලා දෙයි, රජයේ සුරකම්පත් කියලා දෙයි. ඒතර මෙවැනි ආයෝජකයෙක් කවුද? අපි ඉස්සරහට කතා කරනවා. දැන් මෙවැනි පුද්ගලයෙක් කියන්නේ වයස අවුරුදු 55 සම්පූර්ණ වෙච්ච හෝ 60 සම්පූර්ණ වෙච්ච වැඩිහිටි පුද්ගලයෙක්. ඒතර එයාගේ අවදානම ගැනීම කොහොමද? දැන් තරුණ වයසේ කෙනෙක් අවදානමක් ගන්න සූදානම් වුණාට වැඩිහිටි වයසේ කෙනෙක් අවදානමක් ගන්න එච්චර සූදානම් නැහැ. අනිත් එක තමයි එයාට ඒ ලැබිච්ච විශාලතම අවසාන ප්‍රතිලාභය සමානට තමන්ගේ රැකියා ජීවිතේදී. එතනින් එහාට එයාට කිසිම ආදායමක් එන්නේ නැහැ නේ? වැටුපොයිඩියට හෝ වෙනත් විදියකට. ත්‍රියා උත්සාහ කරන පුළුවන් තරම් ආරක්ෂාකාරී තැන්පතුවක සහ ප්‍රමාණවත් ඔලීපෙයිමක් තියෙන තැන්පතුවක මේක දාන්න. එයා කොටස් වෙළඳපොළට යන්නේ නෑ. එයා ව්‍යුත්පන්න වෙළඳපොළට යන්නේ නෑ. එයා ගොඩක් වෙලාවට යන්නේ රජයේ සුරකුම්පත්. ඒකෙනුත් ගොඩක් වෙලාවට යන්නේ භාණ්ඩාගාර බැඳුම් කරවලට. මොකද හේතුව ඒක ටිකක් දිගු කාලීනව එයාට ආයෝජනය කරලා තියාගන්න පුළුවන්. මොකද එයා වැඩි අවදානම ගන්න කැමති එක්කෙනෙක් නෙමෙයි. රිස්ක් ඇවර්ස්. අපි ඉස්සරහට කතා කරන අවදානම ගැන කතා කරද්දී. එයා රිස්ක් ලවර් කෙනෙක් නෙමෙයි. නමුත් තරුණ වයසේ එක්කෙනෙක් විවිධ නිමැවුම් වල දාලා තමන්ගේ අවදානම අවම කරගෙන ප්‍රතිලාභත් ඉහළ නංවා ගන්න උත්සාහ කරන්නේ. එයා ඇක්ටිව්, ඇක්ටිව් පාටිසිපන්ට් කෙනෙක් නේ. එහෙම ඒ අනුව මේ ස්වොප් කියන්නේ ඔය වගේ විදිහට තමයි ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. නැතු මේ ස්වොප් එක කැල්කියුලේට් කරන ප්‍රයිස් කැල්කියුලේෂන් එහෙම එහෙම ගේ දේවල් අහන්නේ නැහැ. රයිට්. මේක මේ නිමැවුමේ ස්වභාවය තේරුම් ගන්න, මේ නිමැවුමේ තියෙන සංකීර්ණ බව තේරුම් ගන්න, මේ සංකීර්ණ බව නිසා නිමැවුමට ඇතිවෙන අවදානම තේරුම් ගන්න. සෝප් මූලික වර්ග දෙකයි පොලි අනුපාත මත පදනම් වෙලා තියෙනවා. එතකොට ස්ථාවර පොලි අනුපාත තියෙනවා, විචල්‍ය පොලි අනුපාත තියෙනවා. දැන් මම තියෙන මංගව තියෙනවා නම් යම්කිසි ස්ථාවර පොලි අනුපාතයක් ලැබෙන FDA එක. එතකොට මම දකිනවා ඉස්සරහට පොලි අනුපාත විචලනය වෙනවා, පොලි අනුපාත වැඩි වෙන විදිහට. දැන් ඒක අපි ගත්තොත් තද බරතෙබු තැන්පතු අනුපාතය කියන ඇවරේජ් වේටඩ් ඩිපොසිට් රේට් කියලා එකක් තියෙනවා නේ. ඊළඟට අවදානම් මත බර දැපු ණය අනුපාත AWPLR. දැන් ඕගොල්ලෝ දන්නවා ඇති මුල්‍ය ආයතන වල බැංකු වල වැඩ කරන අය ඉන්නවනම් ගනුදෙනු කරුවෝ ණය ගන්න අය පොලි අනුපාත වර්ග දෙකකට ණය ගන්නවා. දැන් සාමාන්‍ය ඇවරේජ් ගනුදෙනු කරුවෙක් නිශ්චිත ස්ථිර පොලි අනුපාතයකට ණය ගන්නවා. බැංකුවකින් ණය ගනිද්දී 112 වෙන්න පුළුවන්, 13 වෙන්න පුළුවන්, 15 වෙන්න පුළුවන් කියලා නිශ්චිතයි. ඒතකොට ඒ කාල සීමාව ඉවර වෙනකම්ම අර නිශ්චිත පොලි අනුපාතයෙන් තමයි ලැබෙන්නේ. මේකට තමයි ආය කරන්නේ. සමහර මේ ව්‍යාපාරික ආයතන, right? ආයතනික ගනුදෙනු කරුවන්, corporate customers ලා. ඒගොල්ලෝ ගන්නේ නැහැ නිශ්චිත අනුපාතයකට. ඒගොල්ලෝ බලනවා average prime lending rate එක, නැත්නම් prime lending rate එක, right? ප්‍රමුඛ ණය අනුපාතය. ඒ කියන්නේ ප්‍රමුඛ ගණදුන කරවන්න දෙන ණය අනුපාතිකය. ඒතර ඒ අනුව ඒක විචලනය වෙන ආකාරයක වැඩි වෙනවද අඩු වෙනවද කියලා. ඒතකොට යම් කිසි ගණදුන කරුවේ ඒක දිහා දැකලා ඒකට ලින්ක් කරලා ඒක බේස් කරගෙන අන්න ඒකත් ඩෙරිවටිව් එකක් එක පැත්තකින්. ඒක ඩෙරිවටිව් එකක්. මේ මොකද ඒක මත පදනම් වෙන ඉඳන්. ඒක බේස් කරගෙන ඒකට වඩා 1/100ක් 2ක් එකහමාරක් වැඩිපුර විචල්‍ය AWPLR +1 AWPLR ඔය විදිහට ණය ගන්න පුළුවන්. ඒතර බැංකුවා ගනුදෙනු කරුගේ ස්ථාවරභාවය, ගනුදෙනු කරුගේ තියෙන වෙනත් ගනුදෙනු කියන මේ අමතර කාරණා සලකලා අර වැඩි කරන අනුපාතය තීරණය කරාට තීරණය කරනවා. නමුත්
මූලික අනුපාතයේ සීලුවම බැංකු වල ප්‍රමුඛ නායකයන් දෙන කරුවන්ට දෙන අනුපාතය මත පදනම් වෙච්ච විචල්‍ය අනුපාතය. අය හරියට කියනවා විචල්‍ය වෙනස් වෙනවා. ඒතර සමහර අය කැමති ඒකට. ඒගොල්ලෝ දකිනවා ඉදිරියේදී මේ AWP ල අඩු වෙන ඉඳන් ඒගොල්ලන්ට අය කරන පොලි ප්‍රමාණය අඩු වෙයි කියලා. සමහර අය හිතනවා ඒක අවබෝධයක් නැති मुल्यूपाति तेनपत्पाति के मंद विचाल मम टाल विचाले पोली अनुपाति संबंध करो मगे स्थिर पोली अनुपाति इक मे इंट्रस्ट रेट सोप मगावती बीच स्थिर पोली अनुपाति मट इलाो विचाले पोली अनुपाति वासी पाड़ना मम दिन मट वासी शतम विदेश विनिमय मंगाव डोलास्तो मम दिनी डोलावल मिले अडवेल रईट डोलावल मट लुपय प्रमाण अडवेल यूरो विविध हेतु विविध हेतु ममकरा तग्गल मंगावत यूएस डॉलर्स यूरो वर्ट मारकर यूरो वर्ट मारकर मेरे मारकरी मेदी मट इद्री यूरो वर्ट लुकमिला करेंसी सो रिसो इंटरेस्ट रेट सो मेक विविध साधक मत पदनाम मे हूमार सिद्धि सामान्य गणदिन करवेकरण मे विलदल हेसरी आकार मे साधक हट स्पेक्युलेट करवां विलदेन अवबोध आगे व्यापारिक गणदिन करवां मे के अवधान मे सोपीन मे मूल्य निमेवी मनापल अवधान मतकती व्युत्पन्न उपकरण वाल तीन ඉතාම ඉහෙලම මේ 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 කියන්නේ වල තියෙන ලක්ෂණය තමයි අවදානම ඉතාම ඉහෙලයි සාමාන්‍ය තැන්පතුවකට වඩා. ඉතින් ඒක බේස් වෙනවා යම්කිසි ඇසට් එකක් උඩ. ඉතින් ඇසට් එක වෙනස් වෙනකොට අරගේ අගයත් වෙනස් වෙනවා. ඉතින් සාමාන්‍ය අපි හිතමු ස්ථිර තැන්පතක් කියලා. අපි 100%කට දැම්මොත් එහෙම අපිට ඒ 100% ගානේ හම්බ වෙනවා බැංකුවට මොන ඕන නේ? බැංකුවට මොකක් වුණාද? හරි? කල්පිරෙනකොට ඒ අගේ හම්බ වෙනවා. නමුත් සෝප් එක विशाल प्रमाण आयतने කුඩා කුඩා ණය දීපු ඒවා තියෙනවා. ඒතර මේ ණය වලින් අපිට ලැබෙන්නේ ණය කියන අපිට වත්කමනේ මේ ආයතන වත්කම. අපි තුමු දැන් උදාහරණයක් විදිහට මුල්‍ය සමාගම් තියෙනවා. ඒගොල්ලන්ගේ තියෙනවා ලීසින් රෙන්ටල්ස්. විවිධ වාහන ලීස් කළා. ඒකෙන් රෙන්ටල් එකක් ලැබෙනවා ගණදෙන කරුදී. ඒ වගේම මයික්‍රෝ ෆිනෑන්ස් ආයතන දිනවා. ඒගොල්ලෝ කුඩා කුඩා ණය දීලා ඒවෙන් රෙන්ටල්ස් ලැබෙනවා. තොත් රුපියල් ලක්ෂයයි 50000යි පොඩි පොඩි ඒවා. ඒත් ඒක ලොකු ඇසට් එකක් විදිහට අපිට ගන්න බෑ. නමුත් ඒ ආයතන කරන්නේ මොකද්ද? මේ සියලුම කුඩා කුඩා ඒවා ඒක එක ගොනුවකට ගන්නවා right එක ගොනුවකට ගන්නවා එතන එක ගොනුවකට අරගෙන අපි තුමු ලක්ෂේවා තියෙනවා ගොඩාක් තුර ලක්ෂේවා ඒ සියලුම එකතු කරලා මිලියන 10ක් මිලියන 100ක් විදිහට අපි ගන්නවා එක පෝට්ෆෝලියෝ එකක් අරගෙන ඒක एक गुणव सेक्युरिटाइजेशन ए मत पद नाम विविध मूल्य निमयम इद्रिपात कराए दैन एग्जांपल लेगा या मूल्य आयतन तीनों ये मूल्य आयतन लभिन्न तीन कालबधुवारिक हो नयवारिक तीनो राइट मिलियन सीय इतोड़ ये मिलियन सीय मत पद नाम मिला मिलियन सीय दैन लभिल लभिन्न तीन एवं तव विना बाहर गणधन करवाणे विन्न मेक असट्ट का मुद्दे असट्ट का
ඒක බේස් කරගෙන තැන්පතු එකතු කරනවා. ඒක 100ට 12 13 14 15 ඒ කියන්නේ පොලි අනුපාතය ඒවයි ඉහළයි. මොකද අවදානම ඉහළ නිසා. අවදානම ඉහළයි අර මේවා දීපු ණය ලැබෙන්න තියෙන ණය ලැබිය යුතු ණය. ඒවා ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන් නේ. ඒවා ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. එතකොට ඒවා මත පදනම් වෙච්ච නිමැවුම් අලෙවි කරනවා එළියට අර මිලියන 100ක් අපේට තියලා එළියෙන් ගන්නවා මිලියන 100ක් හෝ මිලියන 80ක් හෝ ඒකට සමාන ප්‍රමාණයක් යම්කිසි පොලි අනුපාතයකට. ඒක ඒවා තමයි ඇසට් බැක් සිකියුරිටීස් කියන්නේ. ඒවා සාමාන්‍ය බැංකු වගේ ආයතන කරන ඒවා නෙමෙයි. ඔය කුඩා කුඩා මුල්‍ය සමාගම් ෆිනෑන්ස් මේ කල්බදු සමාගම් වගේ අය ඉදිරිපත් කරන නිමැවුම්. ඒත් මේකේ අවධානම ඉතාම ඉහළයි මතක තියාගන්න. ඒකට ඉහළ නිසා ඒගොල්ලෝ අපේ තැන්පත් කරුවන් අපේක්ෂා කරනවා ටිකක් ඉහළ පොලිය. ඉහළ පොලිය. ඔය මුල්‍ය සමාගම් තමන්ගේ තැන්පත් විදියට ඉදිරිපත් කරන තැන්පත් නිමැවුම් වල පොලිය ඉහළ යන්නේ ඒ සමාගමේ තියෙන ස්ථාවරභාවය නිසා. ඒත් ඒක නෙමෙයි මේ. හරි. ඔය මුල්‍ය සමාගම් තමන්ගේ තැන්පත් ඔය ඇඩ්වර්ටයිස් කරන්නේ නේ. ඒක නෙමෙයි මේ. අර ඇසට් එකක් තමන්ට ලැබෙන්න තියෙන ණයක් බේස් කරගෙන. ඒතකොට මේකට ලැබෙන්න ඕන පොලිය තැන්පත් කරුවන්ට අර සාමාන්‍ය තැන්පත් ගිණුම් වලට ලැබෙන පොලියට වඩා ඉහළ පොලියක්. අනිත් එක මේක ගොඩක් ලොකු කාලයකට දාන්නෙත් නෑ ඒගොල්ලෝ. හේතුව මේ ලැබෙන්න තියෙන දේවල් වල තියෙන අවදානමක් තියෙන හින්දා. හරි. අනිත් එක තමයි ඇනුවිටි ප්‍රොඩක්ට්ස්. වාරික ප්‍රතිලාභ නිමැවුම්. විශ්‍රාම නිමැව මුල්‍යායතනයක් කරන්නේ මොකද්ද? තමන්ට මුදල් ලැබෙන කාලෙට ඒ සේවකේ කවුරු හරි රාජකාරී වැඩ කරන කාලෙදී එයාට ලැබෙනවා වැටුපක් නේ. ඒත් ඒ වැටුප මත පදනම් වෙලා ඒ වැටුපෙන් යම්කිසි කොටසක් ප්‍රීමියම් එක විදියට ගා මේ ගන්න මොකද වාරිකය විදියට right හැම මාසෙම හෝ එකඟ වෙච්ච කාලයකට ගෙවනවා. ඒත් එයා විශ්‍රාම යනකම් සේවය ඉවර කරනකම් මේක මේ ආයතනයේ පොදු අරමුදලකට පොදු මේ මේ පණ්ඩේකට යනවා. ඒ කාලයට අපි කියනවා එකතු වීමේ කාලය accumulation period කියලා. ඊට පස්සේ බෝඩ් මිශ්‍රම ගියාට පස්සේ ආයෝජකයාට එකඟ වෙනවා මෙන්න මේ ප්‍රමාණයක් තමයි අපි ගෙවන්නේ මේ මාසිකව කියලා. රුපියල් 10000 වෙන්න පුළුවන්, 15000 වෙන්න පුළුවන්. ඒක විශ්‍රම වැටුපක් වගේ. ඒක එකඟ වෙච්ච ප්‍රතිලාභය ඒ පුද්ගලයා ජීවත් වෙන තාක්කල් අර මුල්‍ය ආයතනයේ විසින් ගෙවනවා. එහෙම නැත්නම් යම්කිසි කාලයකට එකගෙන අවුරුදු 80ක් වෙනකම් කියලා එක වෙනවා. රයිට්? අවුරුදු 70ක් වෙනකම් කියලා එක වෙනවා. එකඟ වෙලා ගෙවනවා. ඒක ඇනුවටයිසේෂන් පීරියඩ් මේ ප්‍රතිලාභ ගෙවන කාලය. උදාහරණ තමයි විශ්‍රාම ප්‍රතිලාභ, සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ. ඒතර මේ ප්‍රතිලාභ වර්ග දෙක ව්‍යුත්පන්න නෙමෙයි, නමුත් එවැනි නිමැවුම් තියෙනවා. දැන් එවැනි ඒවය ආයෝජනය කරන්න පුළුවන් ඕනෑම ගනුදෙනුකරුවෙක්ට. තමන්ට විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැත්නම් රස්සාව කරන කාලේ, රැකියාව කරන කාලේ වාරික විදියට මේ අරමුදල් වල ආයෝජනය කරනවා. ඊට පස්සේ ඒවා විශ්‍රාම වැටුපක් විදියට සේවකයා විශ්‍රාම ගියාට පස්සේ වාරික විදියට අර අදාළ මුල්‍ය ආයතන විසින් සේවකයාට ගෙවනවා. ඒවා ඇනුවිටි ප්‍රොඩක්ට්ස්. පැහැදිලිද? අපි මෙතෙක් කල් කතා කරපු ඒවා ටික ඔයගලන්ට පැහැදිලිද? තේරුණාද? ඔයගොඩ ඩෙරිවටිව්ස් එහෙම යම්කිසි මේ ආකාරයට සංකීර්ණ නෙමෙවු ඩෙරිවටිව් සංකීර්ණ නෙමෙවු ඒවා තේරුම් ගන්න ඕන. පැහැදිලිද? රස්පොන්ඩක් කියවන්න පැහැදිලිද කියලා. පැහැදිලි නැති කෙනෙක් හිටියොත් මොනවා හරි පැහැදිලි නැතත් නැති තැනක් තියෙනවා නම් අපි ඒක මේ
පැහැදිලි කරමු. රයිට්. හරි. මේ අපිට තියෙන්නේ තැන්පතු පැත්තේ එහෙම නැත්නම් අතිරික්ත අරමුදල් ආයෝජනය කරන්න පුළුවන් විවිධ මුල්‍ය නිමැවුම් වර්ග. ඒවා බැංකුවල වාණිජ බැංකුවල තැන්පතු ගිණුම් වල ඉඳන් හරි මුදල් වෙළඳපොළ තුල එහෙම නැත්නම් ප්‍රාග්ධන වෙළඳපොළ තුල තියෙන විවිධ මුදල් මුල්‍ය නිමැවුම් කෙටි කාලීන දිගු කාලීන වෙන්න පුළුවන්. ඒක කෙටි කාලීනට ගොඩක් ලාට අපි කියනවා financial products මුල්‍ය නිමැවුම් කියලා. දිගු කාලීනයට අපි ගොඩක් වෙලාට කියනවා capital market products එහෙම නැත්නම් ප්‍රාග්ධන නිමැවුම් කියලා. right. ඒක ප්‍රාග්ධන නිමැවුම් වර්ග කීපයක් අපි කතා කරා. මුල්‍ය නිමැවුම් වර්ග කීපයක් කතා කරා. මූලිකවම දැනගන්න ඕන මේ මුල්‍ය නිමැවුම් වල තියෙන අවදානම. අපි ප්‍රශ්න කරන්නේ ගොඩක් වෙලාට ප්‍රශ්න පත්‍රවල මේ නිමැවුමක් දීලා එතකොට ඕගොල්ලන්ට රක්ගාලා ඔලුවට එන්න ඕන මේ අපි මේ කතා කරපු දේවල් වලින් මේ නිමැවුම තියෙන්නේ කොයි පැත්තේද? අවදානම් පැත්තේද? අවදානම අඩු පැත්තේද? වැඩි පැත්තේද? හරි. එතකොට ගනුදෙනුකරු කවුද? ගනුදෙනුකරු සාමාන්‍ය ව්‍යාපාරික ගනුදෙනුකරුවෙක්ද? කෝපරේට් කස්ටමර් කෙනෙක්ද? අවදානම ගන්න කැමති කෙනෙක්ද? අවදානම ගන්න අකමැති කෙනෙක්ද? අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ගෘහණියක් කියලා දුන්නොත් ගෘහණියක් කොයි වගේ කෙනෙක්ද? අවදානම ගන්න අකමැති එක්කෙනෙක්. ජේෂ්ඨ පුරවැසියෙක් අවදානම ගන්න අකමැති එක්කෙනෙක්. එතකොට තරුණ වයසේ එක්කෙනෙක් තරුණ ව්‍යාපාරිකයෙක් සාමාන්‍ය මට්ටමක අවදානමක් ගන්නවා. ආයතනික ගනුදෙනුකරුවෙක් ඉහළම මට්ටමක අවදානමක් ගන්නවා. ආයෝජකයෙක් අවදානමක් ගන්න. එතකොට එයාට හරියන නිමැවුම් එක වර්ගයක්. සාමාන්‍ය ගෘහණියන්ට ජේෂ්ඨ පුරවැසියන්ට හරියන නිමැවුම් එක වර්ගයක්. එතකොට එතන තියෙන නිමැවුම් වලින් ඕගොල්ලෝ තෝරගන්න ඕන උත්තර මේ සහ ඔය දැන් ප්‍රශ්න පත්‍රයේ ස්වභාවය අනුව පළවෙනි ප්‍රශ්නේ කොටස් ප්‍රශ්න පහක් තියෙනවා. කෙටි ප්‍රශ්න පහක් තියෙනවා. MCQ. හරි. මේ වගේ එකක් දෙකක් එන්න පුළුවන්. ඒවයි ප්‍රශ්න පත්‍ර අරන් බලන්න පුළුවන් වෙච්ච ලාක. ඉතින් ඒවයි තියෙන්නේ ඔන්න වගේ දේවල් තමයි අහන්නේ. එයා ආයෝජනය කරන්න සුදුසුම නිමැවුම මොකද්ද? ඒකේ තමයි තේරුම් ගන්න ඕන ගනුදෙනුකරුගේ අවධානම දැරීමට ඇති හැකියාව අපි ඉස්සරහදී එක කතා කරනවා. සහ නිමැවුමේ තියෙන අවධානම මොකද්ද කියලා බලලා නිමැවුම සහ ගනුදෙනුකරු මැච් කරන එක තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒතර මේ නිමැවුම් වර්ගවල සරල ස්වභාවය, මූලික ස්වභාවය සහ ඒ නිමැවුම් කොහොමද එක එක වෙළඳපොළවල තුල තියෙන්නේ කියන එක පිළිබඳව තමයි අපි කතා කරේ. මම හිතන්නේ ඕගලන්ට පැහැදිලි. එමනම් අදට අපි නවත්තමු. ඊළඟ සතියේ අපි බලමු කතා කරමු ණය නිමැවුම් වර්ග මොනවද තියෙන්නේ කියලා. හරි. ගනුදෙනුකරුවන්ට තියෙන ණය නිමැවුම් වර්ග සහ ඊළඟට අනෙකුත් ගනුදෙනුකරු එදිනෙදා ට්‍රාන්සැක්ෂන්ස් කරන ගනුදෙනුකරුවන්ට තියෙන දේවල් ඒවන සරලව ඔයගොල්ලෝ දන්නවා බිල් පේමන්ට්ස් නේ ඒ වගේ දේවල් ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් බිල් පේමන්ට්ස් ලොකර්ස් ඒ වගේ දේවල් ඔයගොල්ලෝ දන්නවා. ඒතර අපි ඒවත් සරලව කතා කරමු. ඒතර ඒවෙන් අය කරන්නේ ගාස්තුවක් විතරයි. ගාස්තුවක් එනවා. Thank you very much සීලු දිනාටම. පුංචි කාලයක් අපිට පොඩි ඩිස්ටර්බන්ස් එකක් වුණා. ඒ ගැන සෝරි. මේ කමන්නේ අපි ඊළඟ සතිය බලමු. ඊතුරු එක මොකද ඒක පටන් ගත්තොත් අපිට කාලයක් නැති වෙනවා ඉවර කරගන්න හෝ මේකේ යම් කිසි දුරකට හරි යන්න. අපි ඒක බලමු ළමයි සතිය. Thank you. තේරෙන්නේ තැනක් තියෙනවා නම් කාට හරි කමෙන්ට් එකක් දාන්න. එතකොට මට පුළුවන් බලලා ඉවරනා ඒක ළබන සතියේ හරි පැහැදිලි කරන්න. Okay. Right. Thank you, thank you, සියලු දෙනාටම thank you.